Namo Buddhaya, Satham Katikava. Namo Buddhaya, අදත් අපි සුපුරුදු දහම් කතිකාවත තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි වැඩසටහන තුලින් අපි දැක්කා ගිය වතාවේදීත් ඊට එපිට වතාවත් කීපයකදී අපේ අලුත් වැඩසටහන ආරම්භ කරමින් පසුව කුයි ආකාරයට තමා විසින් තමාගේ සිත පෙළ ගැස්විය යුතු ආකාරයන් සම්බන්ධව මෙය කළගත යුත්තේ කුමන අදිෂ්ඨානයකින්ද කැපවීමකින්ද මොන ආකාරයෙන්ද කියන වග දැන් වෙනකොට ඔබ දන්නවා සීළු දෙනාම. දැන් ගිය වතාවේදී අපි කතා කරේ කොහොමද සම ප්‍රධාන විරිය විරිය ගැන කතා කරනකොට කුසල් උපදින කුසල් කොහොමද ඒවා පවත්වාගෙන යන්නේ අකුසල් කොහොමද ප්‍රහාණය කරන්නේ එවැනි දේ ගැන අපි කතා කරන ගමන් සතර ඍද්ධිපාද තමාගේ තියෙන කැපවීම අදිෂ්ඨානය චිත්ත විරිය විමර්ශා කොයි ආකාර ඡන්දය කැමැත්ත මේ වෙනගේ දේ ගැන අපි කතා කරමින් යම් කිසි විදිහකට ධර්මය ප්‍රගුණ කිරීමට අවශ්‍ය සමාධියට එළඹීමත් ඒ සමාධියට එළඹ ගත හැකි කොමුණ ආකාරයෙන්ද කියන වගත් අපි දැක්කා සමත භාවනාව තුළින් මොකද ගිය වතාවේදී අපි කතා කරා ඉරියාපාත භාවනාව නවසීපතකය ධාතු මනසිකාරය මේ හා සම්බන්ධව අපි කතා කිරීමේදී සමාධිය පිහිටවාගෙන විදර්ශනාවට පෙරලනවාද නැත්නම් විදර්ශනාව සහ සමතේකට වඩනවාද මේ ගැනත් අපි යම් කිසි විදිහකට දැනුම් වෙනකොට අපිට අවබෝධයක් ලැබිලා තියෙනවා අපේ ලොකු ස්වාමීන් වහන්සේගේ එම ඒ කාර්යය මම හිතන්නේ අපිට විශාල පිනක් කියලා වාග්යක් උන්වහන්සේ අපිත් එක්ක මේ වැඩසටහන සම්බන්ධ වීම ඒ මග පෙන්වීම ඔස්සේ දැන් වෙනකොට අප තුල යම් කිසි විදිහට මනස සකස් කර ගැනීමක් යොනිසු මනසකාරය කියන එක පවත්වාගෙන යාමටත් එය තවදුරටත් කොහොමද සාර්ථක කරගන්නේ මොකක්ද මේ වෙයි තියෙන අකුසල් මුල් කුසල් මුල් මෙවැනි දේ ගැන අපි පටන් අරගෙන එතනින් කොහොමද මේ ලෝභ දෝෂ මෝහ මේ ද්වේෂය ප්‍රහාණය කරන්නේ කොහොමද මේක අලෝභ ආදෝෂ අමෝසිත පවත්වාගෙන යන්නේ කෙසේද කියන සම්බන්ධවත් අද වැඩසටහන තුළින් අපි කතා කරන්න අපි බලමු ඉන් අනතුරුව බලමු කොහොමද අපි මේ පංච ඉන්ද්‍රියන් කොයි විදිහටද මේක අපි සකස් කරගත යුත්තේ මෙවන්න කිරීමට කොහොමද අපේ සත්බොජ්ජංගයන් සතිස්පාක්ෂක බෝධිපාක්ෂික ධර්මයන් මේ තුලින් කොයි ආකාරයටද අපි කීප පැතිකඩකින් වටහාගෙන ඒ අපේ නිවන නැතෝ නිස්සාරණ වෙත ළඟාවන්නේ කෙසේද යන්න අපි අපේ ලොකු ස්වාමීන් වහන්සේගෙන් ඒ මග පෙන්වීම ඒ අත්වලක් කොටගෙන අපි අද වැඩසටහනත් අපි මෙලෙස ආරම්භ කරමු අවසරයි ලොකු ස්වාමීන් වහන්සේ දැන් මෙම වැඩසටහන තුලින් ස්වාමීන් වහන්සේ අර පොඩ්ඩක් ලුහුණින් අර කතා කරා මුල් ආකාරයේ කොයි විදිහටද අපි සකස් වුණේ කියලා ස්වාමීන් වහන්සේ මේ කුසල් සහ අකුසල් මුල් සම්බන්ධව මූලයන් සම්බන්ධව පොඩි ප්‍රශ්නයක් තියෙනවා අද වෙනකොට මේ මේක තෝරා බේරා ගන්න මේ අපි පවතින මේ ලෝකයේ මිනිස් ලෝකයේ මෙතනදිම කරගන්නවද නැත්නම් අපි දන්නවා දැන් 32ක් තියෙනවා හැටියට අපිට ගන්න පුළුවන් පල්ලෙහා නිරය දක්වා පල්ලෙහාට මේ යනවා ඉන් එහාට අපි දකිනවා කොහේ ආකාරයෙන්ද දිවි ලෝකයේ පෙළ ගැස්වී තියෙන්නේ කෙසේද කියන නත්සෝයනස ඉතින් දැන් මේ හා සම්බන්ධව කතා කිරීමේදී අපි ඉස්සෙල්ලත් අපි කතා කරා කොහොමද මේ ලෝකයේ තුලවදීම අපි මාර්ගයට ගොස් සෝවාන් සක්‍රදාගාමි අනාගාමි අරහත් ඵලයේ ලබා ගැනීමට උත්සාහ කරනවද නැත්නම් මේ බහැර මෙතන බහැර වෙලා නෙවෙයි මෙතනදී යම් කිසි විදිහකට සමාධිගත වී යම් කිසි කුසල් කර ගැනීමෙන් දිව්‍ය ලෝකවලට ගොස් එතනින් එය කර ගැනීම කෙටි මාර්ගයක්ද කියන්නේ මේක හා සම්බන්ධව සෝවානාසේ මේ කුසල් වඩා ගැනීමේදී ඔය පාර්මී දම් වඩා ගන්නත් එනවා අපි මේ කොහොමද මේ කුසල් අකුසල් කියන දේ තනින් දම් පෙළ ගැස ගත්තොත් කොයි ආකාරයෙන්ද කරගත්තේ හැක්කේ සෝවානාස අවසර නමෝ බුද්ධාය හැම දිනාටම පෙරවන් සන්නයි ඒකේ මහත්ය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සම්මා දිට්ඨි සූත්‍රයේ ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන එක මජ්ක්‍ධිම නිකායේ තියෙන්නේ ඒ දේශනාවේ තියෙනවා සම්මා දිට්ඨිය ඇති වුණා කියලා කියන්න තියෙන කරුණ ඒ කරුණ අතරේ ආරම්භක කාරණේ තමයි ඒකේ තියෙන කුසලංච පජානාති කුසල මූලංච අකුසලංච පජානාති අකුසල මූලංච යම් කිසි කෙනෙක් කුසල් මොනවාද කියලා අවබෝධයක් ඇති වුණා නම් මේ කුසල් වලට මුල් වෙච්ච දේ මොකද්ද කියලා අවබෝධයක් ඇති වුණා නම් අකුසල් මොනවද කියලා අවබෝධයක් වුණා නම් අකුසල් වලට මුල් ඉන්නේ මොනවද කියලා අවබෝධ වුණා නම් ඒ කෙනාට සම්මාදිට්ඨිය තියෙනවා කියලා. එතකොට අපිට මේ ධර්ම මාර්ගයට මූලිකම වෙන්නේ සම්මාදිට්ඨියයි. සම්මාදි බුදුරජාන් වහන්සේ දේශනා කළා එක තැනක මහණෙනි පාන්දර ආකාශේ නැගෙනහිර ප්‍රදේශයේ ආකාශේ ලාපාට එළියක් එනවායි. ලාපාට එළිය එනකොට ඒකට කියන්නේ අරුණ කියලා.
ඒ ලා සුදු පාට එළියෙනකොට ඒක නිමිත්තක් කියනවා අනිවාර්යයෙන්ම හිරු නැගෙන බවට නිමිත්තක් කියනවා ඒ වගේ කියනවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කෙනෙකුට ඇතිවෙන්න නිමිත්තක් කියනවා සම්මා දිට්ඨිය ඇතිවීම ඒ කියන්නේ ලා දැන් ආකාශයේ ලා පාටට ආකාශේ පෙවුන් නැත්තම් ඒකේ තේරුම තාම ඉර නැගෙන ලකුණක් නැහැ කියන එක. ඒත් ඉර නැගෙන්නේ ඉස්සෙල්ලා ආකාශ සිදු පාට වෙලා ලා පාටක් වෙනවා. ඒ පැත්තෙන් පොඩි එළියක් එනවා. ඊට පස්සේ අපි දන්නවා දැන් ඔන්න ඉර පායනවා කියලා. මේ වගේ කියනවා සම්මා දිට්ඨිය කියනවා සියලු කුසල් දහම් වලට පූර්වාංගම වෙන්නේ. මූලික මංගේ වෙන්නේ. ඒතරයි සම්මා දිට්ඨියේ ලක්ෂණයක් තමයි කෙනෙක් තුළ කුසල් අකුසල් ගැන තියෙන අවබෝධය. දැන් අපිට මේවා කියා දෙන්න වෙලා තියෙන මුල ඉඳලම අපේ රටේ අධ්‍යාපනය තුළ කුසල් අකුසල් කතාවක් නැහැ. රටේ තොරතුරු තාක්ෂණය තුලත් කුසල් අකුසල් කතාවක් නැහැ. ඒ නිසා සාමාන්‍ය මිනිස්යාගේ අභ්‍යන්තරේ කොච්චර පිරිහෙනවාද කියලා මේ මිනිස්යා දන්නේ නැහැ. එයාගේ අභ්‍යන්තරේ කොච්චර දියුණු කරගන්න පුළුවන්ද කියලා එයා දන්නෙත් නැහැ. ඒ නිසා මං හිතන්නේ සම්මා දිට්ඨියට ආස කරන කෙනෙක් විශේෂයෙන්ම දැනගත යුතු කාරණයක් තමයි මේ කුසල් අකුසල් ගැන. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙනවා අකුසල් කියලා කරුණු 10ක් දස අකුසල් කියලා. ඒකේ තියෙනවා ප්‍රාණඝාතය, අනුන් සතු දෙය, තමා සතු හොරකම් කිරීම, වැරදි කාම සේවනය, මේවා කයින් කෙරෙන අකුසල්. ඊළඟට තියෙනවා මුසා, බොරු කීම, කේලාම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම, වචනෙන් කෙරෙන අකුසල. ඊළඟට තියෙනවා අවිජ්ජා ව්‍යාපාද මිච්ඡා දිට්ඨි. අවිජ්ජා කිව්ව අන්සතු දේ තමා සතු වේවා කියන අදහස. ඊළඟට ව්‍යාපාදේ කිව්වේ තරහ. මිච්ඡා දෘෂ්ටි කියලා කිව්වේ මිත්‍යා දෘෂ්ටිකේ පිම්පව් ආදී විශ්වාස නොකිරීම. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විස්තර කරන්නේ මේ විදිහේ ස්වභාවයකට මිනිසයා පත් වෙන්නේ තමන්ගේ අභ්‍යන්තරෙන් ලැබෙන උදව්වක් නිසා. ඒක තමයි මූලික කියන්නේ. අභ්‍යන්තරයෙන් උදව් කරන දේ මේවා ඇති වෙන්න. ඒ කියන්නේ කයෙන් මේ වගේ අකුසල් ඇති වෙන්න, වචනෙන් අකුසල් ඇති වෙන්න, සිතෙන් අකුසල් ඇති වෙන්න, හිත ඇතුලෙන් ඇතුලාන්තයෙන් ලැබෙන උදව්ව. ඇතුලාන්තයෙන් තුන් ආකාරයට මේකට උදව් කරනවා. ලෝභයෙන් උදව් ලැබෙනවා, ද්වේෂයෙන් උදව් ලැබෙනවා, මෝහයෙන් උදව් ලැබෙනවා. ඒක අපි තව ඉදිරියට මෙහෙම කිව්වොත් මෙහෙමයි. දැන් අපි පුංචි කාලේ අපි උපන්නාට පස්සේ අපි දන්නේ නැහැ අපේ ඇතුලේ, අපේ ජීවිතය ඇතුලේ ලෝභ දෝෂ මෝහ කියලා අකුසල් වලට මුල් වෙන ගති ක්‍රියාත්මකයි කියලා අපි දන්නේ නැහැ. එතකොට දැන් අපි තුල ඒ දැන් අපි යම්කිසි දෙයක් බලනවා. දැන් අපි ගත්තොත් දැන් වර්තමාන වෙද්දී මිනිසුන්ට පුරුදු වෙලා තියෙනවා ෆෝන් වලින්, ඊළඟට ටෙලිෆෝන් වලින්, ඊළඟට වෙබ්සයිට් වලින්, ඉන්ටර්නෙට් වලින් මිනිස්සු පුරුදු වෙලා තියෙනවා අකුසල් හටගන්න, ඒ කියන්නේ සරාගී දේවල් බලන්න. එතකොට මෙයාගේ හිතේ යවිස්සෙන්නේ අර ලෝභ මූලයයි. ලෝභ මූලෙන් තමයි ඒකට ඇදිලා යන්නේ. එතකොට ලෝභ මූලෙ නොතිබුණා නම් ඒක වෙන්නේ නැහැ. සනන්ස දැන් ඔය භවංග සිතත් එක්ක ඇතර අපි යටහිත කියන්න බෑ. අපි සිත් પરම්පරාව එනකොට ඒ ඉස්මතු වීම මනුව සමහර අයගේ ලෝභය වැඩිපුර තියෙන්න පුළුවන්, නැත්නම් රාගය වැඩියෙන් තියෙන්න පුළුවන්, නැත්නම් මෝහය වැඩි වෙන්න පුළුවන් නේද සනන්ස? ඒ කියන්නේ ඒක ඇති වෙන්නේ සංසාරය පුරුදු කරපු රටාවනෝ. ඒක පෙන්වා දෙනවා සමහර අය ලෝභ සහගත දේවල්ට අධිකව ඇදිලා යනවා. ඒකට කියනවා තෘෂ්ණා චරිතය කියලා. තව සමහර ඉන්නවා නිතර ගැටෙන ස්වභාවයෙන් යුක්තයි. ඒකට කියනවා ද්වේෂ චරිතය කියලා. තව සමහර ඉන්නවා ලේසි මුලාවටපත් වෙනවා. ඒකට කියනවා මෝහ චරිතය කියලා. එතකොට මේ වගේ අපේ ඒ කියන්නේ චරිත කිව්වේ ගතිගුණ. ගතිගුණ. ඒබඳු ගතිගුණයන්ට අනුව මේක සකස් වෙනවා දිගින් දිගටම සසරේ රටාවට පැමිණීමේ. නමුත් ප්‍රධාන වශයෙන් ඒ කියන්නේ අකුසලයේ සඳහා ලෝභය කියලා කියන්නේ එක්තරා ගති ස්වභාවයක්. එතකොට ද්වේෂය කියන්නේ ගති ස්වභාවයක්, මෝහය කියන්නේ ගති ස්වභාවයක්. ඒතර මේ ගති ස්වභාවය නිසා දැන් අපි ගත්තොත් ද්වේෂයක්, බාහිර ද්වේෂ සහගත අරමුණක් අපිට කොහොමද අරමුණ ලැබෙන්නේ මහත්ය? ඉන්ද්‍රියංගෙන්නේ. එක්ක ඇහෙන් රූපේ බලලා, එහෙම නැත්නම් කණෙන් ශබ්දය අහලා, එහෙම නැත්නම් අපිගම කවුරු හරි කෙනෙක් අපිට මොකක් හරි කියනවා, ඒ කියන එක ද්වේෂයට නිමිත්තක්. ද්වේෂයට උමනා කරන අරමුණක් කියනවා. එතකොට අපිට ඒක කණෙන් ඇහෙන්නේ. අපි ගම ටෙලිෆෝන් එකෙන් අපිට කතා කරලා කියනවා මොකක් හරි එකක් අපිට ද්වේෂය ඇති වෙන. එතකොට අපිට කණෙන් ඇහෙන්නේ. එතකොට අභ්‍යන්තරයේ තියෙනවා නම් ද්වේෂය හටගන්න ගතිය, සැනකින් ද්වේෂය උපදිනවා.
ඒ ආයත ස්වාමීන් වහන්සේ මොන හරි ක්‍රමවේදයක් තියනවද රාගය අධික ආයත නැත්නම් ද්වේෂය ලෝභය ඒක තියෙනවා ඒකට යම් සමනය කරගන්න ඒකට මම කිව්වේ ඒක දැන් ලෝභ ද්වේෂ මෝහ තමයි අකුසල් මූල් මූල් ඒ වගේම ඇතුලේ තියෙනවා අලෝභ අදෝස අමෝහ කියලා තුනක් ඒකට බුදුරජාන් වහන්සේ පෙන්වා දෙන්නේ කුසල් මූල් කියලා එතකොට වර්තමාන මිනිස්යාගේ අපිට දකින්න ලැබෙන එකක් තමයි අකුසල් මූල් බලවත් කුසල් මූල් දුර්වලයි එතකොට අකුසල් මුල් බලවත් නිසා වේගෙන් ඇදිලා යනවා අකුසලීට අපි ගත්ත ලෝභ සහගත දෙයක් එක්ක මොනවා හරි එක්ක පිටරටකින් එනවා කියමු පිටරටකින් එනවා මොනවා හරි අමුඩ ගහලා කට්ටිය නටනවා කියමු මේක කොල්ල කිල්ලන්ට කියපු ගමන් ඇවිස්සීලා යනවා මේ මොකද්ද මේ ඇවිස්සින්නේ අභ්‍යන්තර ලෝභය ඊට පස්සේ ඕන්න තව කෙනෙක් එක්ක දේශපාලනමක් හරි එකක වරිල්ල ගහන්න යන්න කියලා කතා කරනවා ආයෙ කොල්ල කිල්ල ඇවිස්සීලා යනවා මේ මොකද්ද ඇවිස්සින්නේ අභ්‍යන්තර ද්වේෂය ඊර්වස් තව මොකක් හරි මිසදෙට වන්දනාවක් හෝ ඇදහිමක් හෝ එනවා ඕන්න මේක කරා මේක කරගන්නින් එතකොට දියුණු වෙනවා කියලා ඕන්න පස්සෙන් තුනෝ මේ ඇවිස්සින්නේ මොහේ එතකොට මේ වගේ වේගෙන් ඇවිස්සලා අකුසලේ කර යන වේගෙන් ඇයි පුද්ගලයා කුසලේ කර යන්නේ නැත්තේ කුසලේ කර යන්නේ නැත්තේ මොකද ඒක බලවත් නැහැ කුසල මුල් බලවත් නැහැ කුසල් මුල් බලවත් නැහැ ඒ කියන්නේ අලෝභේන මෙත කුසල් මුල් බලවත් නැහැ ද්වේෂයේ අද්වේෂයේ නැමෙති කුසල් මුල බලවත් නැහැ. අමෝහයේ නැමෙති කුසල් මුල බලවත් නැහැ. දැන් බලන්න මේ මහත්ය බුද්ධ කාලෙෙද්දී මිනිසුන්ට ලෝභ දෝෂමෝ කුසල් මුල් අකුසල් මුල් තිබුණා. අලෝභ දෝෂමෝ අකුසල් කුසල් මුලුත් තිබුණා. එතකොට මොකද වෙන්නේ? අර අලෝභයේ ඇති කරන කාරණයක් කිව්වහම ඉක්මනින් අලෝභය ඇති වෙනවා. අමෝහය නුවණ ඇති වෙන කාරණයක් කිව්වම දැන් අපි ගත්තොත් බුදුරජාන් වහන්සේ කාලේ බලන මහා පින්වන්තයෝ අර 30 දිනක් කුල පුත්‍රයෝ බුදුරජාන් වහන්සේ කාලේ කප්පාසික වනේ කියන්නේ පුළුන් වනේක මේදී බුදුරජාන් වහන්සේට මුණ ගැහුණා. ඇයි ඒගොල්ලන්ගේ ඒගොල්ලෝ ඇවිල්ලා පාකේකට විනෝද වෙන්න 30 දිනාගෙන් 29 දිනකට යාළු ගෑන් ළමයි ඉන්නවා. එක්කෙනෙකුට නැහැ. ඉතින් ඒ කාලේ එක්කෙනෙක්ව හයරකට ගත්තා කුලියට. ගෑන් ළමයි ගත්තා. එතකොට මේගොල්ලෝ නනා ඉන්න අතරේ මේගොල්ලන්ගේ ආවරණ ඔක්කොම අරගෙන අර කුලියට ගත්ත කෙල්ල පෙන්නා. දැන් කොල්ලු ටික මොකද කළේ? කොල්ලු 30 දෙනා දැන් ආවරණ නැහැනේ. වස්තු නැහැ, සල්ලි ටික නැහැ. ඊට පස්සේ මොකද කළේ? අර ගෑන් ළමයි ඔක්කොම ගෙවල් වලට පිටත් කළා. අපි කොහොම හරි ওই කෙල්ල හොයාගෙන මේ ටික සල්ලි ටික වස්තු හොයාගන්න ඕනේ කියලා දැන් හැමතැනම හොයනවා පිස්සුවෙන් වගේ. දැන් උතර මේ ඇවිස්සලා ඉන්නේ මේ ළමයි ටික. එතකොට බුදුරජාන් වහන්සේට පේනවා මේ 30 දෙනා. උන්වහන්සේ මේ 30 දෙනා හොයාගෙන ඉන්න පාරේ උන්වහන්සේ වැඩ ඉන්නවා. එතකොට අහනවා ශ්‍රමණයන් වහන්සේ මේ හරියෙන් ගෑන් ළමයි ගියාද කියලා අහනවා මේ කලබලෙට. අහනවා බුදුරජාණන් වහන්සේ තරුණේනි ඔය ගියාපු කෙල්ලෙක් හොයන එකද වටින්නේ තමන් හොයාගන්නද කියලා. මේ කාලේ අපි ඒ වගේ එකක් කිව්වොත් කියපු එක්කෙනා බැනුම් අහනවා නේද? ඒහෙස කියපු එක්කෙනා බැනුම් අහනවා. මේ කාලේ ඒ වගේ අපි කිම කොල්ලෝ 30ක් ගිහිල්ලා ඉන්නවා. ඉතලා කාගෙන් හරිය ආඳුරු කෙනෙකුගෙන් ඇහුවා කියමු. ආඳුරේ මේ හරින් කෙල්ලෙක් ගියාද අහනවා දරුවනේ ඒ ගියපු කෙල්ල හොයනකම් තමන් හොඳද කියලා ඇහුවොත් ඒ කොල්ලන්ගෙන් හොඳ ඒවා අපිට අහගන්න පුළුවන් නේ. ඇයි හේතුව? අකුසල් බලවත්. එකපාට ගැටේ එහෙනම්. මේ මොකද්ද මේ කතා කරන්න කියලා එකපාට කෝප වෙයි. කිපේ. අද අපිට පේනනේ මිනිස්සු දැක්කම මේම කිපෙන වේගෙ. අවිස්සන වේගෙ. අතන මුකුත් නැහැ. බුදුරජාණන් වහන්සේ අහනවා තරුණේනි ඒ ගියාපු කෙල්ල හොයාගන්න එකද උතුම් තමන් කවුද කියලා හොයාගන්න එකද? එතකොට අර අර තරුණියන් 30 දෙනාම වාඩි වෙලා කියනවා ස්වාමීනි තමන් කවුද කියලා හොයාගන්න එක උතුම් කියනවා. එතනින් අර කෙල්ල හෙවිල නැවතුවා. මේ මොකද හේතුව? අභ්‍යන්තරේ බලවත් කුසල් මුල්. සනන්ස ඒක මේ අධ්‍යාපන ක්‍රමේ වරද්දාද? දැන් මම ඔය වගේම තව කතාවක් අහුව සනන්ස දැන් එක්කෙනෙක් අර තවත් කෙනෙකුට උදව් කිරීමක් ගැන කිටියෙන් කියතොත් එතකොට අවුරු 5 වෙනි පන්තියේ කට්ටියකින් එවුවාම කිව්වලු උදව් කිරීම බොහොම හොඳයි කියලා. 10 වෙනි පන්තියට වගේ වෙනකොට කිව්වලු හිතල බලන්න උදව් කරන්න ඕනේද නැද්ද කියලා. ඊට එහා ගත්ත කට්ටිය කිව්වලු අපෝ මේ අඳුන මිනිසුන්ට උදව් කරන්න නරකයි කියලා. ඊට පස්සේ එම ප්‍රශ්නේම අහලා දෙන උදව්වක් කරාට දැන් මුදලක් ගන්නවද කියලා. එතකොට අර 1 සිට 5 පන්තිය දක්වා කිව්වලු ගන්න හොඳ නැහැ කියලා.
ඉන් 10 වෙනි පන්ති 8 වෙනි පන්ති වයි දැන් නේද පහින් ඉඳන් 8 වෙනි පන්ති ඉඳන් ආය කියලා තියෙනවා යම් කිසි මුදලක් ගත්තොත් හොඳයි මොකද අපි උදව්වක් කරයි කියලා 8 ඉඳන් 10 වෙනි පන්තියේ කට්ටිය ඉඳන් ගවලු ආපෝ ඕක මදි තව ටිකක් වැඩිපුර ඉල්ල ගන්න ඕනේ කියලා ඉතින් මේ යම් කිසි විදියක සොයනස මේ ක්‍රමයේද නැත්නම් මනස විකෘතියට පත් වෙනවද සොයනස පරිහානි කුසල් මුල් පිරිහෙට වේගෙ වැඩි අකුසල් බලවත් වෙන වේගෙ වැඩි මේකට තමයි පරිහානි කියන්නේ දැන් මහත්තයා මම මීට අවුරුදු 18කට 20කට කලින් සතිපට්ඨාන සූත්‍රපති පරිවර්තනය කළේ ඊයාමානිවංශෝ බොහෝ දුර නොවේ කියලා. ඒක පොතේ තියෙනවනේ. පොතේ තියෙනවා මහණෙනි මේ හත් අවුරුද්දක් ඊළඟට ඒක අඩු කරලා හත් දවසක් මේ විදිහට කළොත් එක්ක අනාගාමී වෙනවා එක්ක රහත් ඵලයට පත් වෙනවා කියලා. තේනම් ඒක ඒ බුද්ධ වචනේනේ. ඒකේ තියෙන විදිහට ඊයාමානිවංශෝ බොහෝ දුර නොවේ. ඉතින් මං ඉතින් ඒක පොත ලියලා ඉතින් ධර්මයක් කියවන්න උගන්වන්න ගත්තා. එතන අපිට මට තේරුණා මේ මිනිස් එතකොට තමයි අපිට තේරුම් ගියේ මේ මිනිසුන්ට කැමැත්ත තිබ්බත් මොකද කැමැත්ත තිබුණාට මෙතන ඇතුළාන්තේ ක්‍රියාත්මක වෙන්නේ පුද්ගලෙක් නෙමෙයිනේ මම කියලා එකක් නෙමෙයිනේ හේතුඵල ධමයක්නේ එතකොට හේතුඵල ධමයක් මේක ඇතුළේ ක්‍රියාත්මක වෙනවා කියලා අපිට බැලු බැලමට පේන්නේ නැහනේ අපිට පේන්නේ කෙනෙක් ඉන්නවා වගේ දැන් අපි රූපේ බලද්දී අපිට පේන්නේ බලන කෙනෙක් ඉන්නවා අපිට හිතද්දී අපිට හිතෙන්නේ හිතන කෙනෙක් ඉන්නවා නමුත් ඒක පරමාර්ථ වශයෙන් තියෙන හේතුඵල ක්‍රියාකාරීත්වයක් නේ. එතකොට හේතුඵල ක්‍රියාකාරීත්වය තමයි අපිට සම්මුතියෙන් පේන්නේ පුද්ගලික හැටියට. එතකොට හේතුඵල ක්‍රියාකාරීත්වය තමයි සම්මුතියෙන් පේන්නේ මම හැටියට. යථාර්ථයේදී මම කියන කතාවක් නෑ. එතෙන් තියෙන හේතු නිසා හට ගන්නවද යමක් හේතු නැතිවීමෙන් නැතිව යනවා. යංකින්ච සම්මුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. ඕක තමයි යථාර්ථයෙන් ලැබෙන ධර්මතාවය. එතකොට යථාර්ථයෙන් ලැබෙන ධර්මතාවයේ තමන්ට අවබෝධ කරගන්න කලින් තමන්ට ඊට උවමනා කරන අභ්‍යන්තර සුදුසුකමක් උවමනායි. ඒ සුදුසුකම ලැබෙන්නේ යෝනිසෝ මනසිකාරෙන්. යෝනිසෝ මනසිකාර ලැබෙන්නේ සුදුසුකමක් උවමනායි. ඒක තමයි කුසල් මුල්. ඔය කුසල් මුල් ඇති කරගන්න මිනිස්යාගේ තියෙන අඩුපාඩු මකන්න තමයි මං ඊට පස්සේ මේ වන්දනාවල් බුදු පූජා විහෙර විහාර හදනේවා දාන දෙනේවා සිල් රකින්නේවා ගිලානෝපස්ථානි වැඩිහිටි උපස්ථානි මේවා කළේ. එතකොට අපිට තේරුම් ගියා මේ කුසල් මුල් බලවත් කරගන්න පුළුවන් මේගොල්ලන්ට. එතකොට යමක් බලවත්ද මේ ලෝකේ බලවත් දී තමයි හැමතිස්සෙම දුර්වලයාව යටපත් කරන්නේ. දැන් අපි ගත්තොත් දැන් ලංකාව කියන එක බොහොම පුංචි රටක්. දැන් අපේ රටට ඕන නම් චීනි පුළුවන් අපි බලපෑම් කරන්න, ඉන්දියාව ඕන නම් බලපෑම් කරන්න පුළුවන්. එහෙම ඉතිහාසයක් තියෙනවනේ. ඒක සර්. එතකොට ඇමරිකාවට ඕනම් බලපෑම් කරා ඒ බලවත් රටවල්. එතකොට බලවත් රටවල් වලට පුළුවන් දුර්වල රට බලපෑම් කරන්න. බලවත් නායකයින්ට පුළුවන් දුර්වල නායකයාට බලපෑම් කරන්න. එතකොට බලවත් අකුසලයට පුළුවන් දුර්වල කුසලයට බලපෑම් කරන්න. දැන් මේක තමයි මේ ලෝකේ තියෙන න්‍යාය. මේ ලෝකේ තියෙන න්‍යාය තමයි පහත් තැනින් යයි ගලා ජලය කියනවා. එතකොට ජලයේ ගලන්නේ උඩු අතර නෙමෙයි. පහත් තැනින් ගලන්නේ. එතකොට ඒ ස්වභාවය තමයි අපේ තියෙන්නේ. එතකොට ඒකයි දැන් බුදුරජාන් වහන්සේගේ කාලේ අර ඒ කප්පාසික වනයේදී මොන ගැහිච්ච බද්දවග්ගී කුමාරවරුන්ට අර කරුණ කීප ගමන් ඒ කෙල්ල හිවිල්ල නැවත්තලා මේ වාඩි වුණා අපි මේක තේරුම් ගන්න ඕනේ කියලා. ඊට පස්සේ ඒ කුමාරවරු 30 දෙනාම සෝතාපන්න වුණා. ඊට පස්සේ ඒහි භික්ෂු පැවිද්ද ලැබුවා. ඊට පස්සේ ඒ 30 දෙනා ඒහි භික්ෂු පැවිද්ද ලැබලා ඊට පස්සේ දුතාංග ධාරීව වාසය කළා. ඒත් කුසල් මෝරණ්ඩ අභ්‍යන්තර කුසල් මොල් මේරුවට පස්සේ ඒ 30ම බුදුරජාන් වහන්සේ ළඟට ආවා. තින්සමත්ත සූත්‍රය කියලා තියෙනවා සංගුත්තනිකයි දේශනාව. ඒකෙදී පෙරවිසූ කඳපිලිවෙල ගැන බුදුරජාන් වහන්සේ දේශනාවක් කරනවා. හිටිවන ආසනෙම රහත් ඵලයට පත් වෙනවා. එතකොට ඒ කුසලතාවය දැන් මිනිසුන්ට නැහැ. දැන් තර්කයකටවත් ගොඩනගා ගන්න බෑ. සරස ඔතනම මම හිතන්නේ ප්‍රශ්නේ තියෙන්නේ ශ්‍රද්ධාවත් එක ගැන. දැන් සමහර තැන්වල ශ්‍රද්ධාව ගැන කියනවා ඇත්තටම අලෝභ ආදෝෂ අමෝහ වටහාගෙන නෙවෙයි ශ්‍රද්ධාව ඇති කරගන්නේ. යම් කිසි විදිහකට වෙන අමූලික ශ්‍රද්ධාවකගේ ඒ එතනත් ඔය ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. සමහර කට්ටිය කියනවා මෙතන මේ ශ්‍රද්ධාව වැඩි කරනවා කියන්නේ බුදුරජාණන් වහන්සේට තියෙන ආදරය හන්ද. අන්න ඒ විදිහට හිතන්නේ. නැතුවොත් මේ කුසල් මූලයන් ගැන වැඩි හිතන්න යන්න එපා කියලා. අර ශ්‍රද්ධාව කොහොමද සොයනස් මෙතන මේකට කරගන්නේ? දැන් ඔය කුසල් මූලය ගැන මේ කුසල් මූලය ඇයි සම්මාදිට්ඨියට? සම්මාදිට්ඨිය. දැන් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරනවා මහණෙනි ශ්‍රද්ධාව කුතැන්හි දැක්ක යුතුද? ශ්‍රද්ධාව සෝතාපට්ටි අංග 4 තුල දැක්ක යුතුයි කියන එකංගයක් නෙමෙයි. සෝතාපට්ටි අංග 4 තුල. එතකොට සෝතාපට්ටි අංග 4 මොනවාද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසැලෙන පැහැදීම,
ධර්මයේ ගැන නොසැලෙන පැහැදීම, ශ්‍රාවක සංඝයා ගැන නොසැලෙන පැහැදීම, ආර්යකාන්ත සීලේ. ඒතර සද්ධාව තියෙන තුනුරන් ගැන විතර නෙමෙයි. ආර්යකාන්ත සීලේ මේ සෝතාපට්ටි අංග 4 තුල ශ්‍රද්ධාව දැක්ක යුතුයි කියනවා. ඔව් සමහර ඔයසයන්න්ස් කීප එක තිබලු කිසනන්ස මේ බුද්ධ ධම්ම සංඝයන් සංඝ තුල ශ්‍රද්ධාව නැතුව සමහර අය බලනවා කියලා වෙනත් ආකාරයක ශ්‍රද්ධාවක් මේ තමා තුල ඇති කරගන්න. ඒක ඉතින් කොච්චර කාලෙක පවත්වාගෙන යන්න පුළුවන්ද එතනින් කටින් එහෙම කරගත්තොත් වටෙනවා. එහෙම කරගත්තොත් එන්නේ උඩඟුකම විතරයි. තමන් දන්නවා තමන්ට අවබෝධ වුණා තමන් තමයි කෙරුමා කියලා උඩඟුකමක් එනවා. ඇවිල්ලා තමන්ගේ උඩඟුකම තමන්ට තමන්ගේ වැටහිච්ච එක කෙරි තමන්ගේ පැහැදීම හරි කියලා ඕකටේ. ඒක ඉතින් උඩඟුකම. උඩඟුකම ඉතින් කොහොමද තියෙන එකනේ මනසේ. ඉතින් ඕක ඉතින් ප්‍රහාණය වෙන්නේ අරහත් ඵලයේදීනේ. ඉතින් එතකම්ම ඕක තියෙනවා. ඉතින් ඒ නිසා ශ්‍රද්ධාව කියලා මෙතන කියන්නේ ඒකයි. බුදුරජාන් වහන්සේගේ බුද්ධ වචනය කෙරේ. අනික ඒකේ බුදුරජාන් වහන්සේ අපිට කියලා තියෙනවා ශ්‍රද්ධා ශ්‍රාවකයා කල්පනා කරන හැටි. තියෙනවා ශ්‍රාවකයා කල්පනා කරනවා කියනවා අහං නජානාමි. මම නොදනිමි. ජානාති භගවා භාග්‍යතුන් වහන්සේ දන්නාසේක. මම නොදනිමි භාග්‍යතුන් වහන්සේ දන්නාසේක කියලා කියනවා ශ්‍රාවකයා මෙනෙහි කරන උන රටාව. ඉතින් එහෙම බලද්දි තමයි මහත් දැන් අපි මම කිව්වේ දැන් ඒ ශ්‍රද්ධාව මම ඔකට හොඳ උදාහරණයක් කියන මට වෙච්ච මම ওই පොල් ගහවල හදපු මුල් කාලේ ඒක හාඳුරු කෙනෙක් ඉතින් ওই ආරණ වලත් ගිහිල්ලා ඒ හාඳුරු ඇවිල්ලා හිටියා අපි ළඟ ටික දවසකට ඉන්න ඇවිල්ලා හිටියා ඉතින් මමත් ඉතින් ඒ හාඳුරු ගොඩක් උදව් කළා මේ කොන්දේ අමාරුවක් තියෙනවා තරුණ භික්ෂුන් වහන්සේ නම ඒ කාලේ ඉතින් මුල්ම කාලේ අපිත් ඔය පොඩි බූරු වැඳවල් තියාගෙන ඒවයි තමයි අපි සතපුණි එතකොට ඒ හාමුදුරුවෝ මෙහෙම කාලය තිස්සේ බෙහෙත් කරනවා බෙහෙත් කරනවා මේ කොන්දේ අමාරුව සනීප වෙන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ මම කිව්ව එහෙනම් ඕක මානසිකක් වෙන්න ඇති. ඒ කාලෙත් ඉතින් භූතය ගැනත් මට තේරෙන්නේ නැහැ. මානසිකක් වෙන්න ඇති කිව්වා. නෑ නෑ මානසිකක් නෙමෙයි මේක තියෙන්නේ. ඉතින් බෙහෙ මං කිව්වේ මානසිකක් නෙමෙයි නක් හැබැයි එකක් නක්. ඉතින් බෙහෙත් ගන්නවා නම් ඉතින් සනීප වෙන්න ඉපැයි. ඉතින් දවසක් ඒ වෙද්දි මම අර මෝහණී ගැන පොත් වගේ කම් වෙලා ඔය දකුණු ඉන්දියාවෙන් ආව කවුද ගෙනාපු කෙනෙක් මම ඔය නිකන් කියෝකුව හිටියා මේ ඒකේ තියෙනවා මේ මෝහණය කරන්න මෙහෙමයි මෙහෙමයි කියලා තියෙනවා මම ඕක කරලා තිබුණේ නැහැ මං ඉතින් ඒ හඳුරුන් ඇවිල්ලා එහෙනම් ඔබ වහන්සේ ඔකට මම මෝහණය කරලා බලන්නද කියලා හාකෝ දැරියා 9ට විතර ලයිටුත් නැහැ ඒ කාලේ අපි නිකන් භූමි තෙල් ලැම්පු වත්තු කරන් හිටියේ ඉතින් 9ට විතර රෑ 9ට 9 මාට විතර මං ඉතින් එහෙනම් ඔබ වහන්සේ සතපෙන්න ඕම කියලා දැන් ඔන්න නිදා ගන්නවා ඇස්සයන් කියලා රටාවක් තියෙනවා ඒ රටාවට මම මෝහණය කෙරෙව්වා දැන් මෝහණය කළා මං කෝ මම මෝහණය කරලා ඉවරලා කිව්වා දැන් මෝහණේ වුණා දැන් ඔන්න නිින්ද ගියා ඊට පස්සේ මං කෝ දැන් එහෙනම් කොන්දේ අමාරුවක් නැහැ උභහසිර කොන්දේ අමාරුවක් නැහැ උභහසී සූපත් වෙනවා කියලා කිව්වා කියනකට එක පාඩකෝ නැහැ මෙන්න මෙතන මේ කළු තිතක් පේනවා කිව්වා ඇස්වාගෙන මං කෝ එහෙනම් දැන් ඒ තිත නැතුයයි කියලා මං කිව්වා දැන් මං අත තියලා බුදුගුණ කියන්නම් කියලා අත තියලා ඉතිවිසෝ ගාතාව කිව්වා මෙන්න හූ තුනක් තිබ්බා මුළු පලාතම ගිගුම් දුන්නා දෙදුරුම් කෑවා බල්ල බුරන්න ගත්ත වටේ හැමදැනම ඊට පස්සේ කරගන්න දෙන්නේ දත් විලිස්සගෙන ඇස් අරගෙන හිහි ගාලා මේ යකා නැගිට්ටා ඇඟියක් මං හොඳටම බය වුණා දැන් මම සීතල විලා ගියා මට කරගන්න දෙයක් නැහැ ඇයි ලයිටුත් නැති කාලේ මේ ලාම්පු තෙල් සරසට මේට පෙර ඒ වගේ නෑ මේ පළවෙනි වතාවේ මම මේ පොට් ටිකත් වීසි කළා ඒ බය වෙච්ච බය විල්ලට කරගන්නම දෙයක් නැහැ දැන් එහෙම කරගෙන මේ මට ගහන්න එනවා දැන් යකා එවිසිලා ඊට පස්සේ මං කෝ එලේ මම ඔලුවට අත තිබ්බා අත තියලා ඉතිවිසෝ ගාතාව කියලා ආයි වාඩි කෙරෙව්වා මං ගා කවුද කියලා මම සීලකන්ද කිව්වා මං කෝ සීලකන්ද කියන්නේ කවුද මේ කාවකුව මම හිටපු ගල්ලෙනට භාවනා කරන්න ඒ කියන්නේ මෙයා ආහාරණයකට ගිහිල්ලා ආහාරණේ ගල්ලෙනේ හිටපු හාමුදුරු අපවත් වෙලා මාස 3යි ඊට පස්සේ මේ හාමුදුරු මේකට ගිහින් තියෙන්නේ ගිහිල්ලා ඒ මහසතුනේ ගල්ලිනේ ඉඳලා තියෙන්නේ මෙයා අපවත් වෙච්ච එක නා මෙයාගේ ඇඟට රිංගලා මම සීලකන්ද කිව්වා මං යන්නේ නැහැ කිව්වා මේක ආවා කිව්වා මගේ ගල්ලෙන්නට එතකොට බලන්න මේ தත්ති ඊට පස්සේ ඉතින් මම යන්තම් කරුණු කියලා ඉතිවිසව ගතව කියලා යන්තම් දමණය කරගත්තා දමණය කරගෙන ඊට පස්සේ මේ මහසතුකව මම කතා කරන්න ගියේ නෑ ඊට සමේ යහඳුනට කො පුළුවන් නම් ඔය මට දැන් තේරෙන්නේ නැහැ ඔය පුළුවන් නම් ඔය කොහෙන් හරි මොකක් හරි කරලා මේක අයින් කරගන්න කියලා මම යහඳුනට කිව්වා. එතකොට බලන්න මම බැලුවේ අපේ කුසල් මැඩගෙන අමනුෂ්‍යත්‍රිංගන හැටි කුසල් මැඩගෙන.
එතකොට මේ අපි නිකන් මහා ලොකුවට මේ බොරුවට වාද කරගෙන බොරු දේවල් කතා කරගෙන හරියන්නේ නැහැ. ඊට පස්සේ තමයි මට තේරුනේ මේ ලොකම බරපතල ප්‍රශ්නේ තියෙන්නේ මේ අභ්‍යන්තර කුසල් ලකුසල් පිළිබඳව තියෙන ගැටලුව කියලා. එතකොට මේ අපි උදව් කරන්න ඕනේ මිනිසුන්ට, මිනිස්සු කෙරෙහි අනුකම්පාවක් ආදරයක් තියෙනවා නම් මේ අකුසල් ඉස්මතු කරන්න නෙමෙයි. අකුසල් කවුරුත් ඉස්මතු කරනවනේ, මාධ්‍යෙන් ඉස්මතු කරනවා, වෙනත් වෙනත් කලාවල් වලින් ඉස්මතු කරනවා, වෙනත් වෙනත් දේවල් වලින් සංගීතයෙන් ඉස්මතු කරනවා. නොඑක ආකාරයට ඒ අකුසලේන මිනිස්සයාගේ ඉස්මතු වෙලා තියෙන්නේ. ඒ අකුසලේටම මිනිස්සයා ඇදලා යනවා. ඉතින් කුසලී ඉස්මතු කරන්න කවුරුත් නැහෙනි. දැන් මිනිස්සුන්ගේ දේශසහගත කරලා ද්වේෂෙන් අවසල ගන්නවා කියන එක සුළු දෙයක් නේ. රාගෙන් අවසනවා කියන එක සුළු දෙයක් නේ. මුලාවටපත් වෙලා බය කළා මෝහය ඇති කරනවා කියන එක සුළු දෙයක් නේ. නමුත් මිනිස්සුන්ගේ කායන පස්සන පිහිටන්නේ, වේදනානුපස්සනා පිළිහිටුණා කියන එක, චිත්තානුපස්සනායි ධම්මානුපස්සනාව, ඇයි ඒ ඔක්කොම තියෙන්නේ කුසල් මුල් මෝරපු අයට. ඒක කොච්චර අමාරුද? දැන් පටිසම්පාදයෙන් ගැන කියාදීම, දැන් අපි ගත්තොත් වෙන ලාමක දෙයක්, ඔය වල් කතාවක් ඕවා කිව්වොත් හිනා වෙවි, අපුඩික ගහ ඕන තරම් විල අහගෙන ඉන්නවා. පටිසම්පාද ගැන කියන්න ගත්තා විතරයි නිදි. ඇයි අර කුසලේ අවදි වෙන්නේ? කුසලේ අවදි වෙන්නේ එක්කෝ මොකක් හරි කියලා අපි මේ ඔන්න මේ මොකක් හරි ප්‍රශ්නයක් ඇති කරගෙන ඔන්න දේශී ඇවිත්ින්න ඇඟේලේ රත් වෙන කතාවක් කියාගෙන යනවා කියමු. ඔන්න හොඳට එනවා ඇඟ ඉරි වැටිලා, හොඳ ලස්සනට එනවා මේ ඇවිසිලා එනවා. මෛත්‍රී සාගත කතාවක් කියනවා කියමු. ඔන්න නිදි. ඒ භාවනාවට ගියාමත් එහෙමනේ. භාවනාවට ගියාමත් පොඩ්ඩක් කියන විද්ද එනවා. එහකට නිදි. මොකද හේතුව? කුසල මූලය බලවත් නැහැ. ඉතින් අපි ඒකයි කිව්වේ කුසල් මුල් බලවත් කරගෙන මේ නිවන් මඟ බොහෝ දුර නෑ. කුසල් මුල් බලවත් කරගෙන දෙවියන් අතර උපදින්න දුර නෑ කිව්වා. හැබැයි ආයේ මනුස්ස ලෝකෙට ආවොත් ආයේ දීර්ඝ සසරට යනවා. ඒ මොකද හේතුව? දැන් මනුස්ස ලෝකයේ තුල බලවත් සම්මාදිට්ඨිය නෙමෙයි, මිත්‍යා දෘෂ්ටියයි. මිත්‍යා දෘෂ්ටියට වේගෙන් මිනිස්සු ඇදිලා යනවා. ඒතර වේගෙන් මිනිස්සු ඇදිලා යනකොට, මිත්‍යා දෘෂ්ටියට වේගෙන් ඇදිලා යනකොට අර තියෙන කුසල් මුල් ඇද්ද, ඒ කුසල් මුල් අකුසල් වලින් වැහිලා යනවා. අකුසල් වලින් වැහිලා ගියාට පස්සේ ආට කුසල් මුල් ආයේ කුසලෙ උපද්දව ගන්න බෑ. දැන් සමහරු කියනවා මේ අපි ගත්තොත් අපි කියමු හොඳට මිනිසෙක් ඉන්නවා. මෙයාට ඕන කල්යාණ මිත්‍ර සේවනේ තියෙනවා. තියෙනකොට මෙයා සීලවන්ත වෙ ඉන්නවා. ඊට පස්සේ මෙයාට ඕන දාන දෙන්නත් එක්කන් යනවා. වන්දනාවටත් එක්කන් යනවා. කලක් ගියාම මෙයාට හම්බ වෙනවා මේ යාළුවන්ට අමතර පාප මිත්‍රයෝ. පාපමිත්‍ර ආශ්‍රේදී මෙයා ඇදිලා යනවා කියම පාපමිත්‍ර ආශ්‍රේයට අර කුසල් මැඩගෙන. ඊට පස්සේ අර කුසල් මතුවෙන්නේ, අකුසල් මතුවෙන්නේ. මොන්න මෙයා බොණ්ඩ පුරුදු වෙනවා. එක්ක වෙන වෙන දේවල් පුරුදු වෙනවා. ඊට පස්සේ සම්පූර්ණයෙන්ම මෙයා දන්නේම නැහැ තමන්ට තමා වංචනික වෙලා ඒ වැඩේට ඇබ්බැහි වෙලා යනවා. දැන් ඊට පස්සේ කාලයක් ගියාම මෙයාට තේරෙනවා මේක වැරදි කියලා. ආපහු මෙහෙට එන්න ඕනේ. ඒ ගන්න බෑ. පරණ විදිහට ඒ ගන්න බෑ. ඇයි? හේතුව කුසල් මුල් තවත් දුරට වෙලා. ඉතින් ඒකින් බේරන්න තමයි අපි මේ දෙවියන් අතරට යන්නේ කියලා කියන්නේ. නැත්තම් සමහරු හිතන්නේ දෙවියන් අතරට ගියම මේක දීර්ඝ වෙනවා කියලා. නෑ, මේක කෙටි වෙනවා. කෙටි වෙන්නේ දෙවියන් අතරට යන්න ඕනේ අර අපි දැන් කතා කළා වගේ ශ්‍රද්ධාවන්ත, සදහවත් කෙනෙක්, සීලවත් කෙනෙක්, ධර්මයේ හොඳට මෙනෙහි කරපු, ධර්මයේ තේරුම් ගත්ත, කුසල් අකුසල් හඳුනන, හොඳට සම්මාදිට්ඨියට ප්‍රවේශ වුණු කෙනෙක් තමයි දෙවියන් අතරට යන්න ඕනේ. මොකද එහෙම ගියොත් එයාට ආය අවස්ථාවක් තියෙනවා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. මනුස්ස ලෝකේ අපි මේ කතා කරන නිසා දැන් කොහොමද දැන් චතුරාර්ය සත්‍ය ගැන කතා කරන්නේ? මම කතා කළාට පස්සේනේ. එතකන් චතුරාර්ය සත්‍ය කතාවක් ඇහුණෙම නැහැනේ මේ රටේ. දැන් ඉතින් ඇහෙනවනේ හැමතැනම. ඉතින් ඒ නිසා මේ එතකොට අපි මේ කතා කරපු නිසා අනිත් එක මම හිතන්නේ සයන්ස් මට මේක පෙරත් කියලා තියෙනවා මාර්ගඵල ලාභීන් ඉන්නවා කියන එක. ඒක එහන්ද ධර්ම කතා කරන්න පුළුවන් එකකින් අදහස් ඒක හරි මහත්තයා, හොඳ 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 අදහසක් කිව්වේ. මොකද සමහර විට තමන්ගේ තියෙන්න පුළුවන් කුසල් මුල් දිනු කරගැනීමේ වාසනාවක් මේ ආත්මේ. ඒතර එක එක්කිනාගේ මත අහගෙන තමන් ඒක අත්හැරලා හිටියොත් තමන්ගේ තියෙන අකුසල් මුල් විතරනේ. එතකොට තමන් ඒක අත්හැරලා හිටියොත් එක තැනක තියෙනවා බලන්න හරි අස්වාභාවික විදිහට මිනිසෙක කුසල් මුල් ඉස්මතු වුණා. උදේනි කියන නෝරට බුදුරජාණන් වහන්සේ වැඩියා. වඩිද්දි චණ්ඩපජ්ජෝත කියන රජුරෝ, එයාට ලොකු පක්ෂ මිනිස්සු නැහැ, ටිකක් අර පාලනය කර ටිකක් දරදඬු පාලනය. ඒ එතකොට බුදුරජාණන් වහන්සේ වඩිනකොට රජුරෝ නියෝගයක් දැම්ම ජනතාවට, භාග්‍යවතුන් වහන්සේ පිළිගන්න සීලුම ජනයා පැමිණිය යුතුයි,
නවදහක් දඩ කියලා. ඔක විනය පිටකේ තියෙන්නේ. නවදහක් දඩ කියලා. එතකොට අර පිරිස හෝ ගාලාව දැන් දඩ ගෙවන්න හසතුරට පිරිස ආවා. දැන් බුදුරජාන් වහන්සේ දැක්කම උතුන හිටියා ආනන්ද හාමුදුරන්ගේ යාළුවේ. ඉතින් ආනන්ද හාමුදුරේ ආ ඔබත් ආවද? ඔබත් තිරුවන් කෙරේ පැහැදුනාද? ඔබත් මේ බුද්ධ ශාසනය කෙරේ පැහැදුනාද කියලා. අනේ මගේ පැහැදීමක් නැහැ කිව්වා. එහෙනම් මොකද්ද මේ ආවේ කියලා? මේ නවදහක් දඩේ කිව්වා. දඩ ගෙවන්න හසතුරටයි මම මේ ආවේ කිව්වා. දැන් ආනන්ද හාමුදුරන්ට හරි දුකක් ආවා. අනේ මේ ඇයි මේ දේශපාලනඥයෝ එහෙම කරන්නේ කියලා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේට ගිහිල්ලා කිව්වා ස්වාමිනි භාග්‍යතුන් වහන්සේ මගේ යාළුවෙක් ඉන්න අසවල් නමින් ඒ යාළුවා මට මුණ ගැහුණා ඒක මුණ ගැහිලා මම කතා කරාම මෙන්න මෙහෙම මේ රජුරුව නියෝගයක් දාලා තියෙනවා මේ පිළිගැනීම උත්සවයට නාවොත් දහත් දඩේ කියලා ඒකට ඇවිල්ලා තියෙන්නේ අනේ මේ වගේ මේ මගේ යාළුවට යහපතක් උදා වෙනවා නම් හරි හොඳයි කිව්වා එසේනම් ආනන්දේ මම ඒ ගැන බලන්නම් කිව්වා බුදුරජාන් වහන්සේ දැන් දැක්කේ නැහැ පුද්ගලයව නම ඇහුවා විතරයි ඊට පස්සේ උන්වහන්සේ කුටියට ගිහිල්ලා එයා ඒකේ ඒ පුද්ගලයා කරේ මෙත්සිත පතුරවාගෙන කුටියට ගියා. දැන් බලන්න එතකොට මෙත්සිත කියන්නේ දැන් සමහර හිතන්නේ තමන්ගේ හිතේ එකක් විතරයි. ඒක පිරට යන්නේ නැහැ කියලා. දැන් මෙත්සිත පතුරවාගෙන බුදුරජාණන් වහන්සේ කුටියට වැඩි. වැඩියට පස්සේ අර පුද්ගලයා අර මම ශ්‍රද්ධාවෙන් ආව නෙමෙයි මම මට උනාට ආව නෙමෙයි මේ දඩ ගිවන්න බැරි කමට ආවයි කියපු පුද්ගලයා මව්වැස්සි නැති වෙච්ච වහුපැටිය වගේ. එහෙමයි පොතේ තියෙන්නේ. මව්වැස්සි මගහැරිච්ච වහුපැටිය වගේ භාග්‍යවතුන් වහන්සේ කෝ සුගතයන් වහන්සේ කෝ භාග්‍යවතුන් වහන්සේ කෝ සුගතයන් වහන්සේ කෝ කිය හැම තැනම වෙනවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ මුණ ගැහෙනවා. ඉතින් උන්වහන්සේ ළඟ මේ ඉඳලා උන්වහන්සේ දෙපා අල්ලගෙන සිමින්න ගන්නවා. බලන්න මෛත්‍රිය වැඩ කරපු හැටි. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ ධර්ම දේශනා කරනවා සෝතාපන්න වෙනවා. එතකොට බලන්න කුසල් මුල් තිබිච්ච කෙනෙක් ඒ වැහිලා හිටියේ. ඒ නිසා මේ මනුස්ස ලෝකෙත් කුසල් මුල් ඒ වගේ හොඳට ප්‍රායෝගික කුසල් මුල් වැඩ කරන එයින් කුසලි උපද්දන්න පුළුවන් පින තියෙන අය මනුස්ස ලෝකෙ ඇති. හැබැයි අපි ධර්ම කතාව නොකළොත් ඒගොල්ලෝ උත්සාහ කරන්නේ නැහැ. වීරිය ගන්නෑ. ඒතර හීන වීරියෙන් ඉන්න තාක්කල් කුසල් මතු වෙන්නේ අවසර සනසේන අපි කෙටි විරාමයකට නැවතත් පාලක ප්‍රධාන පාලක මැදිරියට එකතු වෙලා ඊට පස්සේ නැවතත් අපි කතාවට සම්බන්ධ වෙමු. නමෝ බුද්ධාය සතහම් කතිකාව අවසර සනස මේ නවතාවක් අපි සම්බන්ධලා තියෙන වැඩසටහන සමග අපි මේ අවසර ස්වාමීන් වහන්සේ මේ දැන් ඔය ශ්‍රද්ධාව ගැන අපි කතා කරන්නේ ස්වාමීන් වහන්සේ දැන් මෙතන කීප විටක් දැන් අපි මේ පොඩි විරාමෙත් මං ස්වාමීන් වහන්සේකින් ආයිටි මේ අපි හැමෝම කියන්නේ මේක බණ කියන රටක් බණ අහන රටක් නෙවෙයි ඉතින් මං ස්වාමීන් වහන්සේකින් තමයි මේ ෆ්‍රීකවන්සි එක නැතුවත් මේ තෝරා ගන්න බේරාගෙන මේක හරියටම පණිවිඩ යන විදිහට මේක ඉලක්ක කරගෙන කරන්න බැරිද කියලා ස්වාමීනි. ඒකද මේ අද වෙනකොට මේ தත්ත්වේ සමාජයට ඇතු වෙලා තියෙන්නේ. ස්වාමීනි කොහොමද දකින්නේ මේක මේ தත්ත්වේ? ඒක තමයි දැන්. ඒ කියන්නේ දැන් ධර්මය අහනකොට තමන්ගේ ඇතුළෙම තමන් සිහිය ටියුන් කරගන්න ඕනේ ගානට. දැන් ඒ හැකියාව අද මිනිස්සුන්ට නැහැ. දැන් උදාහරණයක් මම කියමු. දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් අපිට ওই භාවනා වලසටහන් වල ওই දවස් 10යි භාවනා. එහෙම අපිත් ඉති මමත් ඉස්සර වාඩිලා තිනවට ඉතින් පොතක්වත් කියවන්න දෙන්නේ නැහෙනි. බණක් අහන්න දෙන්නේ නැහැ. පොතක් කියවන්න දෙන්නේ නැහැ. යම්කිසි උපදේශයක් දෙනවා මේක දිගටම කරගෙන යන්න කියලා. දැන් නමුත් එහෙම කරපු අයද ගොඩක් දියුණු වුණේ. දැන් බුද්ධ කාලය ගත්තොත් එහෙම නෙමෙයිනේ තිබුණේ. බුදුරජාන් වහන්සේ කාලේ දැන් අපි ගත්තොත් ධර්මයේ ග්‍රන්ථවල ලියවෙන්න කලින් දැන් අවුරුදු 500ක් විතර එක දිගටම ආවේ මේ කටපාඩම් වෙන්නේ. එතකොට කටපාඩම්ෙන් ආපු කාලේ මුළු ත්‍රිපිටකයම කටපාඩම් කරගෙන. ඒ කියන්නේ සුතා ඉස්සලම කරන්නේ ශ්‍රවණේ. අසන ලද්දේ දත අසූදේ දරාගන්නේය වචසා පරිචිතා වචනයෙන් පුරුදු කරන්නේය මනසානුපෙක්කිතා මනසින් මෙනෙහි කරන්නේ දිට්ඨිය සුප්පටි විද්දා නුවණින් සාක්ෂාත් කරන්නේ. එතකොට මේ කරුණ කරපොතා කරපු කාලේ තමයි මාර්ගඵල ලැබුවේ. රහත්තුනි නැත්නම් අනාගාමී වුණේ සකදාගාමීන සෝවාන් වුණේ ධර්මයේ පාඩම් කරගෙන. දැන් අපි ධර්මයේ පාඩම් කරන්න කිව්වොත් කියනවා දැන් පාරණ කරගන්න බෑ. එතකොට භාවනා කරගන්න බෑ කියනවා. එතන ධර්මයේ භාවනාවේ දෙකක් වෙන්න බෑනේ. එකයිනේ. ඔව් මොකද සමහර අයගේ යම් කිසි විදිහක අදහසක් එනවා ස්වාමීන් වහන්සේ කෙලින්ම භාවනාවෙන්ම
අර මේ පටලවුණොත් එතකොට සූත්‍ර වලට යනවා. ඒක තමයි කියන්නේ. සූත්‍ර වලින් අපි බලාගමු අපි හැරදි වැරදි කියන්නේ මේ භාවනාව විතරක් ඇති කියන්නේ. ඒක විශාල ආර්බුදයක්. මම බැලුවේ ඒක දැන් රහතන් වහන්සේලා දැන් මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩි ත්‍රිපිටක ධාරි කෙනෙක් හැටේට. ත්‍රිපිටක ධාරි භික්ෂුවක්. මෙතන බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකෙක් සම්පූර්ණයෙන්ම දරාගෙන ඊට පස්සේ මාතක ශක්තිය අඩු වෙනකොට කොටස් කොටස් දරා ගන්න පුරුදු වුණා. කොහොමද දීඝනිකාය කටපාඩමින් දරුව කොටස දීඝ බාණක. මජ්ක්‍ධිමනිකාය කටපාඩම් දරුව සංඝයා වහන්සේලා මජ්ක්‍ධිම බාණක. අංගුත්තර නිකාය කටපාඩමින් දරාගත්තු සංඝ පිරිස අංගුත්තර බාණක. සංයුත්තිනිකාය කටපාඩමින් දරාගත්තු පිරිස සංයුත්ත බාණක. අභිධර්මයේ කටපාඩමින් දරාගත්තු පිරිස අභිධර්ම බාණක. සම්පූර්ණ ත්‍රිපිටකයම දරාගෙනත් නැහැ සමහර ගුරු පරම්පරාවලට ආවා. ඉතින් කටපාඩමින් ධර්මියක් දරාගෙන නුදන්න දේවල් ඒ අනිත් ස්වාමීනාසියලා තරා ගිහලා ඒවෙන් කරුණ කිවිසාගෙන ධර්මයක් මෙනෙහි කර කර මාර්ගඵල ලැබුවා. දැන් ධර්මයක්කුත් නැහැ. ඔක්කොම ඇතුළේ හිස් කර කර ඉන්නවා. ලබන මාර්ගයක්කුත් නැහැ, කුසලිකුත් නැහැ. ඒක කොච්චර හානියක් වෙලාද මේ විද්දි. ඒක ඉන්නේ මං කිව්වේ ඒ නිසාර ධර්මයේ ජීවිතෙන් බැහැර වෙලානේ. දැන් සනස දැන් අර අපි ගත්තොත් එහෙම පංච ඉන්ද්‍රිය හැටියට ගත්තොත් උතර එනවා ශ්‍රද්ධා සති සමාධි විරිය මේ ඒ කරනකොට දැන් අපි කියනවනේ වැඩිපුරම සනස උතන ශ්‍රද්ධාව වැඩි වුණොත් ඔක කරන්න අමාරුයි කියලා. ඔක හරියටම යම් කිසි විදිහකට ඔක සමතුලිතතාවයක් ඇති කරගත යුතුයි කියලා නිසනස. දැන් එතනදී මොකද කියන්නේ ශ්‍රද්ධා අධික වුණොත් එතන එන මොඩෙක් වෙන්න පුළුවන් කියලා. දැන් එතකොට දැන් ඔන්න ඔය මේක බුද්ධ වචන නෙමෙයි තියෙන්නේ. ආයක බුද්ධ වචන නෑ බුද්ධ වචන නෙමෙයි ඒක තියෙන්නේ. බුද්ධ වචන කිසි දවසක නෑ කියලා. බුද්ධ වචන තියෙන්නේ සද්දා දෙකක් පෙන්නලා. එකක් තමයි අමූලිකා සද්දා. ඒ අමූලිකා සද්දාට කියන්නේ පරිප්ලව ප්‍රසාද ඉල්පින ශ්‍රද්ධාව. නිකන් ඒ වෙලාවට ඇවිසිලා යනවා සද්දාවක් වගේ පැහැදීමක් තියෙනවා. ඒක වැඩිකල් පවතින්නේ නෑ. මොකද ඒකට ප්‍රඥාවෙන් උදව් නැති නිසා. පඥාන පරිපූර්ණති. ඒකෙන් ප්‍රඥාව සම්පූර්ණ වෙන්නේ නෑ. ඒක තමයි තියෙන්නේ. ඊළඟ ඒ ශ්‍රද්ධාවට කියන්නේ ආකාරවත්ී ශ්‍රද්ධාකාරම. ওই දෙකට අමතරව දැන් සාමාන්‍ය විවහාරේ තියෙනවා ශ්‍රද්ධා වැඩුණොත් යා මෝඩෙක්, ප්‍රඥා වැඩුණොත් යා කට්ටිය කියලා. කවදාවත් ප්‍රඥාව කොච්චර වැඩුණත් කපටි වෙන්නේ නැහැ. ප්‍රඥාවන්තයා. කපටි වෙන්නේ ඇත්තටම මිනිස්යාමයි. අද එතකොට දැන් ඔය අර කියනවා සයන්ස් දැන් ඒතර අර මේ මෝඩයා කියනවා වගේමත් අර ඒතත් අර සෝන සයන්ස් ගැනත් කියනවානේ අර තත් සම්බන්ධනේ ධනගහ එකයි ඉන්ද්‍රිය ධර්මයන් සම කරන්න කියන්නේ. ඉන්ද්‍රියෙන් ධර්මයන් සම කරන්න කියන්නේ. ඔව් ඒ විරේන්ද්‍රිය සම කරන්න කියන්නේ. විරේන්ද්‍රිය. දැන් විරිය වැඩියෙන් තිබ්බා එතන. ඔව් අධික අධික ලෙස වීරිය තිබුණා. එතන වීරිය. එතන ශ්‍රද්ධාවට වඩා අධික ලෙස වීරිය තිබුණා. වීරිය සම කරන්න කිව්වා මොකද හේතුව අර වීණාවේ තත් තද කළ කරොත් තත සිඳෙනවා කිව්වා. බුරුල්ලට කරොත් සොරේ මතුවෙන්නේ නැහැ කිව්වා. ඒ නිසා තද කරන්නෙත් නැතුව බුරුල්ලට නැතුව මැදිස්තව කළොත් ගානට ස්වර තන්ත්‍රයේ මතුවෙනවා කිව්වා. ඉතින් මේ වගේ එයා උන්න ඒ කියන්නේ උන්වහන්සේ ගිහි කාලේ වීණා වාදකයෙක් නිසා බුදුරජාණන් වහන්සේ උපමාව එයාට අරන් දුන්න උන්වහන්සේට. ඉතින් උන්වහන්සේ ඒ විදිහට කල්පනා කළා මේ වීරිය සම කරගත්ත. හැමතැනම තියෙන්නේ ශ්‍රද්ධාව සම කරනවා කියලා නෙමෙයි. ප්‍රඥාව සම කරනවා කියලාත් නෙමෙයි. වීරිය සම කරනවා කියලා. ඒතර වීරිය තමයි ඇවිස්සලා යන්නේ චන. එතන තමයි. සමතුලිතතාවය රඳවන්නේ මේ වීරිය. වීරිය. සතින් නෙමෙයි. නෑ නෑ නෑ. මොකද සම්මා වායාමනේ සම්මා සතියෙන්නේ. එතකොට වීරියමයි සම කරන්න තියෙන්නේ. සතියෙන්නේ මේ. සතියෙන්නේ. නෑ නෑ. වීරියෙන් කරන්න එක. එතකොට වීරිය සම කිරීමයි තියෙන්නේ. වීරිය සමත්වයට ගැනීම. සතිය කියන එක හැමතිස්සෙම තියෙන සතිය පුරුදු කරන්න ඕනේ. සතියේ ස්වභාවය තමයි සතියට කියනෝනේ මේ ඉල් නොඉල්පින ගතිය සිහිය කියනවා. ඉල්පිනවා කියලා කියන එක උඩින් පල්ලෙන් තියෙන එකට. සිහිය කියන එක උඩින් පල්ලෙන් තියෙන එක නෙමෙයි බැස ගන්න එකක්. ඒකට බැස ගන්න එක තමයි අපිලාපන සද්දා. පාවෙන්නේ නැති ගතිය. ඔව් මතු පිටෙන් තියෙන්නේ නැති ගතිය තමයි සතිය කියන්නේ. අපි සතිය කියලා කියන්නේ. ඒතර සතියේ ස්වභාවය තමයි බැස ගන්න එක. එතකොට කය කෙරෙහි මනාවකට බැසගත්තොත් සිහිය කායනුපස්සන. එහෙසයි. මම එතනට එන්න හැදිසනස. දැන් අපි සතිය කියලා ගත්තාම එතනදී කායනුපස්සනාව ඉස්සල්ලාම කියන ඔතනදී තමයි ධාතු මනසිකාර්යය නවති නවසීවතකේ දේදස් කුළුපය. ඒ සීළු දෙම කියනවා එතනදී සවනස. ඊට පස්සේ කියනවා ඉන් එහාට ආවට පස්සේ ඉඳන් කියන්නේ සයනන්සෙ මොකද්ද මේ කාණ වේදනාන පස්සේ එතන දුක්ඛ සප්පසා අදුක්කම සප්ප වේදනාව බලන්න ඕනේ කියලා.
ඊට පස්සේ ඒසවනාස කියන්නේ චිත්තානුපස්සනාව. චිත්තානුපස්සනාවේදී බලන් තියෙන්නේ රාග දෝෂ මූල තමයි ඒක අර 16 ආකාරයට විස්තර කරන විදිහ. ස්වනන්දට ඒක පොඩ්ඩක් නෑ මුල හරි අර මං කියන්නේ ඒක තියෙන්නේ අර කායනුපස්සනාව එතනටද වැටෙන්නේ ස්වනන්දස අර මුලම ඉස්සලාම අපි කියත කායනුපස්සනාව වේදනාපස්සනාව මොකද ඒකනේ අපිට ලැබෙන ඕලාරික සංඥාව. දැන් කායනුපස්සනාව දැන් මොකද ගොඩාක් දුරට පුද්ගලයා වැටෙන්නේ එක්ක තෘෂ්ණා චරිතයට එක්ක මේ පාටික චරිතයට. එතකොට සමහර පුද්ගලයා වැටෙන බුද්ධි චරිතය කාලාතුරකින් කෙනෙකුට තියෙන්නේ. දැන් අපි ගත්තොත් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අයිති ප්‍රඥා චරිතයක්නේ උන්වහන්සේ. ඒ ප්‍රඥා සම්පන්න කෙනෙක්. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ මේට ධර්මය අහන්න ලැබුණේ පවන් සලසල ඉඳිද්දි බුදුරජාන් වහන්සේට. එතකොට බුදුරජාන් වහන්සේට පවන් සලසල ඉඳිද්දි වේදනානුපස්සනාව මුල් කරගත්තු දේශනාව තමයි මජ්ක්‍ධිමනිකායේ දේශනාව තියෙන වේදනා මුල් කරගත්තු දේශනාව. ඒ දේශනාව අහනකොට ඒ පරිබ්‍රාජකයා සෝවාන් වෙනවා. ඒ දේශනාවෙම සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ රහත් ඵලයට පත් වෙනවා. එතකොට අපිට පේන්නේ ඒ ප්‍රඥාව කියන එක ඒකයි බුදුරජාණන් වහන්සේ හැමතැනම ප්‍රඥාව මුල් කරගෙන තියෙන්නේ. දැන් මේ ධර්ම මාර්ගයේ සම්මා දිට්ඨියනේ පටන් ගන්න. සම්මා දිට්ඨිය කියන්නේ ප්‍රඥාවමයි. ප්‍රඥාවමයි. එතකොට ප්‍රඥාවෙන් තමයි මේ ධර්ම මාර්ගය ආරම්භ වෙන්නේ. එතකොට ප්‍රඥා සම්පන්න ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරී කියන්නේ ප්‍රඥාවේ අංගයක්නේ. ප්‍රඥාව නැත්තම් යෝනිසෝ මනසිකාරී දෙන්න බෑනේ. ප්‍රඥාව නැත්තම් තියෙන අයෝනිසෝ මනසිකාරී විතරයි. අයෝනිසෝ මනසිකාරී කියලා කියන්නේ දැන් අපි ගත්තොත් හිතේ අපි කොහොම බාහිර අරමුණක් දැක්කා සරාගී අරමුණක්. අපි මෙහෙම ගමු සරාගී අරමුණ දැකපු විදිය බිත්තියක් තියෙනවා. දැන් මේ බිත්තිය මුකුත් නැහැ. කෙනෙක් මේ බිත්තිය ආලේප කරලා තියෙන්න ස්ත්‍රී රූපයක් අඳිනවා. එහෙම නැත්නම් පුරුෂ රූපයක් අඳිනවා. අපි සම්මත කරගත්තු අයවැය ඉස්මතු වෙන ආකාරයට ඒ ස්ත්‍රී ශරීරයේ එහෙම නැත්නම් පුරුෂ ශරීරයේ ඉස්මතු වෙන ආකාරය. නමුත් එතන තියෙන බිත්තිය. එතකොට ඒ රූපය බලනවා කියන්නේ බලද්දි බලන්නේ බලන කෙනාට පේන්නේ බිත්තිය නෙමේ. අර සරාගී සංඥා. එතකොට ඒ සරාගී සංඥාව ගත්තු ගමන් එයාට බිත්තිය මතක නැහැ. රාගය ඇති වෙනවා. ඒ රාගය ඇති වුණාට පස්සේ ඒ රාගය ඇති වෙන්නේ අයුනිස මනසිකාරයෙන්. ඒතර අයුනිස මනසිකාරය කියලා කියන්නේ දැන් බිත්තියේ රූපේ දකින්නකට සමහර කාලේ හැටියට ගත්තොත් තප්පරයකින් 10 පංගුවක්වත් යන්නේ. ඒතර ඒ වගේ අතිශයම සුළු මොහතක රාගය හතරන් ඉවරයි. එහෙනම් අයුනිස මනසිකාරය කියන්නේ හිතේ පිහිටලා තියෙන එකක්. හැබැයි ඊට පස්සේ අපිට මේ රාගයක් ඇති වෙලා හරි දැන් රාගයෙන් දුක් විඳිනවා කියලා මේ බිත්‍ය අධ්‍යා බලලා එතකොට එයාටම ආයෙ තේරුණොත් නෑ මේක වැරදි මේක නෙමෙයි මම හිතන්න ඕනි කියලා එයා ඊට පස්සේ ධර්මයට අනුව මෙනෙහි කරනවා කියමු. ඔන්න මෙනෙහි කරන්න ගන්න ඔයා ධර්මයට අනුව. නමුත් මේ මෙනෙහි කිරීම මැඩගෙන අරගෙන පුළුවන් ආයතන ඔව් අන්න ඒ තමයි අකුසල මුල් වල බලි. එතකොට ඒක නැති වෙන්න නම් කුසල් මුල්ම බලවත් කරන්න ඕනේ. එතකොට ස්වාමීනි දැන් ඔතනම අපි සතිය ගැනම අපි කතා කරනකොට අර මේ කායනුපස්සනාවට පස්සේ වේදනානුපස්සනාව වෙනවා ස්වාමීනි. එතන දුක සැප සා මෙතන අදුක්කම සැපක් වගේ එකක් කතා කරනවා ස්වාමීනි. සමහර අදහසක් තියෙනවා ඔතන හිත පිහිටෙව්වොත් ඔගේ එන්නේ උදාසීන ගතියක් ඒක කරන්න බැහැ කියලා. කොහොමද ඒක තියෙන්නේ? දේශනාවේ තියෙන්නේ එහෙම නෙමෙයි. දේශනාවේ තියෙන්නේ සැප වේදනාවේදී පුද්ගලයාගේ රාගානුසය වැඩ කරන්න ගන්නවා කියනවා. සැප වේදනාවේදී දුක් වේදනාවේදී පටිඝානුසය වැඩ කරන්න ගන්නවා කියනවා. එතකොට උපේක්ෂා වේදනාවේදී සුපු සැප දුක් රහිත වේදනාවේදී අවිජ්ජානුසය වැඩ කරනවා කියනවා. ආයික එතනට යන්න එපා කියලා කියනවා. එපා කියලා කියන්නේ ඒ තුනේම අනිත්‍ය දක්වනවා. සමහර අය කියන්නේ එතන ඉන්න කියලා. නෑ එතන හොඳයි සමතේදී. සමතේ වඩන කෙනෙකුට එතන හොඳයි. දැන් සාමාන්‍යයෙන් අපි ගම්මු කෙනෙක් භාවනා කරන්න වාඩි වෙනවා. මදුරු දෙන්නේ කැවිලා කන්න ගන්නවා. එතකොට හටගන්නේ දුක් වේදනාවන්නේ. එතකොට එයාට ඉවසන්න පුරුදු නැත්තම් පටිගේ ඇති වෙනවමයි. පටිගේ ඇති වෙන්නේ මදුරවගෙන නෙමෙයි. වේදනාවගෙන. එතකොට වේදනාවට උදව් වෙච්ච අරමුණ මදුරුව. ඊට පස්සේ මදුරුවම අරන් හිතෙන්නේ. එතකොට ඒකේ පටිගානුසයෙන් තමයි ඒක වෙන්නේ. එතකොට සැපපැත්තට ගියොත් ඊට පස්සේ සරාගී අදහසක් එන්න පුළුවන්. අපිකම එකපාරට ඉඳලා ඔන්න යාට එකපාරට කය සැහැල්ලුලා එකපාරට කය ප්‍රීතියක් වුණා කියමු. සැප විඳීමක් හටගත්ත කියමු. ඒක මේ ඒකත් මේ භාවනාවෙන් හටගත් එකක් කියලා මතක් වුනේ නැත්නම් මෙයා අධික ලෙස ඇලුම් කරන්න පුළුවන් සැප විඳීම පවත්තන්න. ඒ ආසාව නිසා මේක නැතු යනවා.
මොකද සිත තැම්පත් වීමෙන් හටගත්තු එකක් සිත ඇවිසීමෙන් පවතින්නේ ඇවිසි. එතකොට සයන්ස අතන්ට આવොත් අදුකම සැපේට આવොත් ඒක හොයා ගන්න බෑ යාට. සැපයි දුකයි දෙකම වෙයි එතන. එයා හොයා ගන්න බෑ මොකද්ද උනා කියලා. එයා ඉතින් මම විඳිනවා කියලා මම කියලා ගන්නවා ඒක. එතන ඒ එතන සතිය පිටවන්නේ. එතකොට ඒ ස්පර්ශයේ වෙනස් වීමෙන් මේ විඳීම වෙනස් වුණා කියන කාරණේ අල්ලගන්න යාට බැරුව යනවා. එතකොට මේ අවිද්‍යාව ප්‍රහාණය වෙන්නේ. ඒ කියන්නේ අනිත්‍ය දැක්කොත් විතරනේ. අනිත්‍ය. ඒ මෙතන මොකොත්ම දකින්න නිකන් 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 යා මාමී මොකද කිසි ප්‍රශ්නයක් නැහැ උපේක්ෂාවෙන් හිටියා කියලා කියනවා. එහෙමයි තියෙන. නමුත් ඒකත් හොඳයි. සාමාන්‍යයෙන් අකුසලයකට වැටෙනවට වඩා. ඒකයි. ඉතින් ඒ නිසා අර අපිට තේරුණේ ගොඩාක් අර සසරේ පින් පිරිච්ච අය එතර වෙලා ගිහලා යාන්තම් පොඩ්ඩක් ඉන්නේ දැන්. ඉතින් මේ පිරිස වීරියක් ගත්තේ නැත්තම් ඒ පිරිසට යවස්ථාව නැහැ. දැන් ඒ කියන්නේ දැන් මීට අවුරුදු 2200කට වගේ කලින් තිබිච්ච පරිසරය වෙනස්. දැන් අපි ගත්තොත් මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වඩිද්දී රජුරු දඩීමේ ගියා. පිරිසත් දඩීමේ ගියා. නමුත් තේ වෙද්දි ධර්මයකින් එහෙම නැත්නම් ලොකු සංස්කෘතියකින් එහෙම නැත්නම් ලොකු ඒ කියන්නේ වැලියුස් ගොඩාක් තියෙන සමාජයක් නෙමෙයි කියලා දැන් අපි සාමාන්‍ය සම්මත කරන් ඉන්නේ. නමුත් මේ මිනිස්සුන්ට තිබුණ සාමාන්‍ය මිනිස්සුන්ට වඩා හිතන්න පුළුවන් කමක්. මොකද එතනදී දෙවි කෙනෙක් ආවනේ මේ පොඩි මෝයෙකුගේ වේශෙන්. එහෙස. ඇවිල්ලා තනකොළ කනෝ. ඒ ඇත්තමුවේ නෙමෙයිනේ හිටියේ දෙවි කෙනෙක් නෙහිටියේ. එතකොට දේවානම්පියතිස්ස රජුරු දැකලා කල්පනා කරනවා කකා ඉන්න වෙලාවේ මරන්න හොඳ නැහැ. කකා ඉන්න මරන්න හොඳ නැහැ කියලා දුනුදිය පොළනවා කියන එක. ඒ කියන්නේ දුන්න සද්ද කරනවා. අර මේ ලනු සද්ද කරපු ගමන් මේ සතා දුවනවා. මම දන්නවා එක පන්සලක් තිබුණා මේ මං හිතන මතුගම පැත්තේ. ඒ හාඳුරු ගිලම්පස වළඳවලින් ඉන්න වෙලාවේ තමයි එක්තරා අන්තවාදී කල්ලියක් දේශපාලන සංවිධානයක විසින් අහන්න වෙඩි තිබ්බේ. ඒ හාඳුරු දේශපාලනයට උදව් කරා කියලා. ගිලම්පස වළඳවලින් ඉන්නකොට ඒ හැදියාවත් තිබ්බේ. ඒක තමයි හාඳුරු කෙනෙක් ගිලම්පස වළඳමින් ඉන්නකොට තමයි වෙඩි තියලා තිබුණේ ධනෙලි. එතකොට මේ ධර්ම කතාව මේ කියන්නේ එතකොට භික්ෂුවක් එතකොට වෙඩි තියපු එක්කෙනත් බුද්ධාගමේ වෙන්නේ ඇති දාම්පාසල් ගිල්ලත් ඇති සමහර විට. එතකොට අර ධර්මයේ නැති ලෝකේ අර මුවා දැක්කම කකා ඉන්න සතාට මේ විඳින්න හොඳ නැහැ කියලා දුනුදිය පොළනවා. ඒක තමයි කුසල් මුණ්ඩල තියෙන ස්වභාවය. ඒකනේ දැත මිහිඳු මහ රහතන් වහන්සේ එකපාරටම ඔයවිල්ල රජුරුවන්ගේ ප්‍රශ්න කරනකට මේ කාලේ වගේ රජ කෙනෙකුට කොච්චර තද්ද වෙයිද? දැන් මේ කාලේ රජුරුවන් රජතුමනි ආන මේ ගස හැර තවත් ගස් තිබේද? ඒ ගසුත් මේ ගසුත් හැර තවත් ගස් තිබේද? ඊළඟට ආනවන රජතුමනි ඔබට ඥාති සිටීද? ඔබයි ඥාති හැර තවත් ඥාති. මේ මොනවද මේ අහන්නේ මේ කියලා ඉතින් කේන්ති ගන්නවනේ වෙන කෙනෙක් නන්නේ. ආන බලන්න මම කිය එක කුසල් මෝල් වෝරු මිනිස්සු. ඒ කුසල් මූලයත් එක්ක තමයි සවනච්ච අපි දැන් සතිය පවත්වාගෙන යනවා. එතන ආනාපාන සතිය තමයි මගර්ණ කියන්නේ මේ වෙලාවේ. දැන් ඒ ටිකත් එක්කම ගිහලා කාය උපසන වේදනාව චිත්තපසනාවට එනවා. දැන් කුසල් මූල් කියන කතාව මහත්තයා මේක හරියට නිකන් ගෙදරකට ෆවුන්ඩේෂන් එක වගේ. ෆවුන්ඩේෂන්. ඒ කියන්නේ අත්තිවාරම පේන්නේ. ඒ අත්තිවාරමේ සවිය මත තමයි නිවස හැදෙන්නේ. එතන අත්තිවාරම හොඳ සවි මත නැතුව නිකන් තිබ්බනම් මේ හදාන්න පටන් ගන්න එකට මම ගිලා බහිනවා. ඒ වගේ එකක්. ඒකයි මම ඔය කුසල් මුල් ගැන ගොඩක් නැවත නැවත කියන්න ගත්තේ. ඒක අනිවාර්යම ඕනි කියලා. ඉතින් ඒ කුසල් මුල් වැඩෙන ආකාරයට තමයි අපි පරිස්සම් කරගන්න ඕනි. අපි මේ ජීවිත රටාවේ තියෙන දේ ඒක දැන් අපි පරිස්සම් කරගන්නේ මොකද්ද? මේ ත්‍රිවිධ ద్వාරේ. සිතයි, කයයි, වචනේ පරිස්සම් කරගන්න ඕනි. මේ වචනේ නොදන්න දේවල්ට බැනලා, මංගේ තුනුරුවන්ට නිගරු කරලා දැන් අපි ගත්තොත් අන්න අපි විහාරය හදනවා. දැන් මට මතක සමහර අවස්ථාවල කියන ඔච්චර විහාර හදන්න ඕනේද? ඔච්චර ලස්සන තියනවද කියලා විවේචනය කරනවා. බුදුරජාණන් වහන්සේට හදන විහාරයේ අනුමෝදන් වෙන්න බැරි මනුස්සයා අල්ලපගේදර මනුස්සයාගේ දියුණු අනුමෝදන් වෙයිද? ඒයි දැන් අපි ගත්ත පොල්ගහරේ ලස්සන විහාරය හදුවක ලෝකෙට බැන බැන ඉන්න බුද්ධඝංකාරය ඉන්නවා. ඔය බුද්ධඝංකාර මනුස්සයා තමන්ගේ අල්ලපගේදර මනුස්සයා සතුට දෙකට ගේ ගැවිව සතුට වෙයිද? බුදුරජාණන් වහන්සේට විහාරය හදනට අසතුටු වෙච්චිනා පිරිහීමේ ප්‍රමාණය අපිට හිතාගත හැකි නේද? එතකොට භික්ෂුන් වහන්සේ නමක් හොඳට ඉන්නව දැක්කොත්, හොඳ සංඝාවාසයක් හදලා තියෙනව දැක්කොත්, ඕකට අසතුටු වෙන මිනිසයා අල්ලපු ගෙදර මිනිසයා දිවුරු වෙනට සතුටු වෙයිද? ඉතින් ඔයගේ පිරිහිච්ච ලෝකයකට තමයි අපි මේ ධර්මය කියන්නේ දැන්. එතකොට ඔය සතියක් කියලා පිටවා ගන්න එකක් නැහැ. ඉතින් මොකම අමාරුයිද? විරිය තමයි කරන්නේ. හැබැයි ඉතින් ගොනේ ජාතිවාදියා
ආ ජාතිවාදයක් ඔය දේශපාලන ප්‍රශ්නයක් කොන්දට හොද්දට ලුණු යඹුල්ලතුව කතා කර කර ඉඳී පෑය ගන්න අපි තමයි වේර ගන්න ඉන්නේ කී එකේ ආන් ඒකයි ඌමනාදී කතා කරගන්න බෑ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවනේ ඒක හරියට කොහොමද මේ සල්ලි නැති කෙනෙක් මහා ආඩ්‍ය ධනවාදයක් කතා කරන වගේ කියනවා ඒ කියන්නේ දැන් අතේ සතේ නෑ නමුත් කතාව ඔක්කොම ඉතින් දෝලාවෙන් කතාව දෝලාවෙන් මට අත්සල ඥාති ඉන්න මෙච්චර ඉන්න ඕන වෙලාවක මට සල්ලි නමුත් ප්‍රශ්නයක් ඇති වෙච්ච වෙලාවට සතේ නෑ කියනවා ඉතින් ඒ වගේ තමයි කියනවා කතාවෙන් සමහර කියනවලු මම ප්‍රථම ධානි වාසය කරනවා දෙවෙනි ධානි තුන්වෙනි ධානි මම මෙහෙම මෙහෙම ධර්මීය මෙනෙහි කරනවා මම මෙහෙම කරනවා කියලා ප්‍රශ්නයක් ආපිලට ඉවසන්න දන්නේ කියනවා ප්‍රශ්නයක් ආපිලට නොනින් මෙනෙහි කරගන්න බෑ කියනවා ආඩ්‍ය වාදයේ කතා කරපු හිඟන්නෙක් වගේ කියනවා ඉතින් ඒ වගේ ඉතින් බොරුවට කතා කරලා වැඩක් නැහැ නේ අපි ඇත්ත වශයෙන්ම ධර්මයේ පැත්තෙන් මුකුත් නැත්තම් ඉතින් ඒ නිසා ඒ ධර්ම මාර්ගයේ තුල මේක අපි විශේෂයෙන්ම අවධානය යොමු කරගන්න ඕනේ මේ මේ පින් දිනු කරගන්න. හැබැයි පින් දිනු කරගන්න මහත්ය ගොඩාක් උදව් වෙන්නේ තමන් හැමතිස්සෙම ලේස්ති පිට ඉන්න ඕනේ. අර බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තමන්ට විවෘත වෙන ආකාරයට ගෞරව කරන්න. ඒක කොහොමද සනන්සේ විවෘත වෙන්නේ සාමාන්‍යයෙන්? ඒ කියන්නේ දැන් අපි ගත්ත එක්කෙනාට එක්ක අපිකම කෙනෙක් නෑ. මෙහෙමයි කෙනෙක් හිතාගෙන කිව්ව බුද්ධ ධර්මය ගැන මොකක් හරි ක්‍රමයකින් තනියම භාවනා කළා. ඒක තනියම තමයි මොකක් හරි තේරුම් අරගෙන තනියම මොකක් හරි රටාවක හිතලා තියෙනවා කියමු. ඒතර තමන්ට ඒ තමන් හිටපු රටාව ගැන කල්පනා කරපු රටාව ගැන තමන්ට පැහැදීමක් තියෙනවා. තමන් මේක හුවා දක්ව දක්ව ඉන්නවා කියමු. මම මෙහෙමයි ලෝකෙ දිහා බලන්නේ මට මෙහෙමයි පේන්නේ මම මේ විදිහට බලද්දි මට ලෝකෙ මෙන්න මේ වගේ කියලා එයා ගොඩනග ගන්නවා කිව්ව මතය. නමුත් මෙයාට බුද්ධ දේශනා කියවන්න හම්බුනා. බුද්ධ දේශනා කියවන්න හම්බුන එකට තමන්ගේ මතයට වඩා හාත්පසින් වෙනස් එකක් ඒකේ තියෙනවා. එතකොට තමන් උඩඟු කමකින් තොරව නිහතමානීව අහිංසකව තමන්ගේ මතය අතහැරලා ඒක පිළිගන්නව නම් අන්න ශ්‍රාවකත්වයට සුදුසු කෙනා. යා තමයි ශ්‍රාවක. නැත්තම් වෙන්නේ මොකද්ද? තමන්ගේ මතය කියාගෙන ගිහිල්ලා බුද්ධ වචනේ බුද්ධ සූත්‍ර ඕව පස්සේ කාලේ ගොතාපු සූත්‍ර ඕව පස්සේ සූත්‍ර ඕව කොහොමද තියෙන්නේ කියලා අන්න බුද්ධ වචනෙට ගරහලා දානවා. එහෙමයි කරන්නේ. එහෙම කළා තමන්ගේ මතයම ආයි හොවා දක්වන්න ගන්නවා. දැන් අර මස්මාළු කතාව කියන්නේ ඔය හාමුදුරුවෝ කන්න හදාගත්ත සූත්‍ර කීකෝ කියන්නේ. ඔව්. ආන් ඒ වගේ තමයි. නමුත් විනය පිටකේ හොඳට කියවුවා නම් සූත්‍ර පිටකේ හොඳට කියවුවා නම් කිව්වට පස්සේ හරිය පැහැදිලිව පේනවා. ඒ බුද්ධ දේශනාව තියෙන ඒවා. ඉතින් අනික ඒව රහතන් වහන්සේලා කටපාඩමින් දරාගෙන ආවනේ ඒ ආකාරයෙන්ම. දැන් විනය පිටකේ තියෙන සමහර සිද්ධි ගත්තොත් බික්කුණි විභංගේ එහෙම බික්කු විභංගේ එහෙම තියෙන සිද්ධි ගත්තොත් රහතන් වහන්සේලා කටපාඩම් කරන් ආවා. ඒ කියන්නේ ඒව ධර්ම විනය කටපාඩම් කර කර ඉඳිද්දීනේ මාර්ගඵල ලැබුවේ. නිකන්ද? එතකොට මේ ධර්ම විනය තුල තියෙනවනේ මාර්ගය උපදවන්න පුළුවන් බව. ධර්ම විනය කටපාඩම් කර කර සජ්ජායනා කර කර පුරුදු කර කර හිටපු අය අතර තමයි මාර්ගඵල ලැබින් බී වුනේ. මේ ධර්ම විනය තුල තියෙනවා පුද්ගලයාව මාර්ගඵල උපදවන්න පුළුවන් බවක්. දැන් මේ ධර්ම විනය ආචාරල වෙන ක්‍රමයකටනේ මේ හොයන්නේ යන්නේ. එතනේ වැරදිලා තියෙන්නේ. සනස මං හිතන්නේ අර අල්ල ගන්න තත්ත්වයක් තියෙනවා අමාරු තත්ත්වයක් තියෙනවා සතිය කියපුව ගාම හැමෝගෙම ඔළුවට යන්නේ බොහෝ වෙලාවට ආනාපාන සතිය සහ ඒහා සම්බන්ධව තමයි කාය හා සම්බන්ධව අනිත් පැත්තට ගැන එච්චරම ඒ තව ඉස්සරහට යනකොට මධ්‍යස්ත වෙන්න ඕනේ මධ්‍යස්ත කරගන්න ඕනේ ඒකනේ දැන් සාමාන්‍යයෙන් අපිට අපේ දෘෂ්ටි ගත්තාම අපේ දෘෂ්ටිගත වීම නෙමෙයි ඕනේ අපි ටිකක් මධ්‍යස්තව එන කරුණු සලකා බලන තරම් මැදහත් බුද්ධියක් අපිට තියෙන්න ඕනේ ඒ මැදහත් බුද්ධියෙන් මොකද දැන් අපි ගත්තොත් ආනාපාන සති ඒ කායගත සති එහෙම අර සතිය කියලා විස්තර කරනවානේ. ඉතින් ඒ වගේම බුදුරජාන් වහන්සේ සති කියලා හැම සාමාන්‍ය සතිය කොහේ දැක්ක යුතුද කියලා උන්නස් දේශනා සතිය සතර සතිපට්ඨානේ දැක්ක යුතුයි. එහෙමයි තියෙන්නේ. වීරිය කොහෙද දැක්ක යුත්තේ කියලා අහනවා. වීරිය සතර සම්‍යක් ප්‍රධාන වීරිය දැක්ක යුතුයි. ප්‍රඥාව කොහේ දැක්ක යුතුද? ප්‍රඥාව චතුරාර්ය සත්‍ය දැක්ක යුතුයි. එහෙම දේශනාව තියෙනවා. එහෙම තීජ අපි කිව්වොත් එහෙම ප්‍රඥාවන්තයා කපටිය කියලා කොච්චර අගෞරවයක්ද ප්‍රඥාව කියන වචනෙට. ප්‍රඥා වැඩිනොත් කපටිය කිව්වොත් කොච්චර අගෞරවද? ගැරහීමක්ද ඒතරේ වචනෙට? ඇයි බුද්ධ භාග්‍යතුන් වහන්සේ වදාළේ ප්‍රඥාව කොහේ දැක්ක යුතුද? ප්‍රඥාව චතුරාර්ය සත්‍ය දැක්ක යුතුයි. වීරිය කොහේ දැක්ක යුතුද? වීරිය සතර සම්‍යක් ප්‍රධාන වීරිය දැක්ක යුතුයි. සතිය කොහේ දැක්ක යුතුද? සති සතිපට්ඨානේ සතර සතිපට්ඨානේ දැක්ක යුතුයි. ශ්‍රද්ධාව කොහෙද දැක්ක යුතුද? සතර සෝතාපට්ටි අංගයන්හි දැක්ක යුතුයි. එහෙමයි දේශනාවේ තියෙන්නේ.
ඔව් දැන් ඒතන තමයි වෙලා තියෙන්නේ ස්වාමීන් වහන්සේ මේ ශ්‍රද්ධාව තෝරගන්න බැරුව ඉන්න එකෙන් තමයි මෙතන මේ පටලැවීමක් වෙලා තියෙන්නේ පටලැවිලා තියෙන්නේ ශ්‍රද්ධාව ශ්‍රද්ධාව තෝරගන්න බැයි ඉස්සල්ලාම කිලිම යන ආකාරවතී සාමූලික ශ්‍රද්ධා කියන එතනින් අතාරිනවා අර චතුරාර්ය සත්‍ය තුල පිහිටිය යති ශ්‍රද්ධාව කියන එක එතන ඒක ගන්නෑ ඒක තමයි ආකාරවතී ශ්‍රද්ධා ඒක තමයි ආකාර ඒක ආකාර ශ්‍රද්ධා එතනට ඉන්නතු අමූලික ශ්‍රද්ධාවට ඇවිල්ලා ඔහේ පැටලිනවා පැටලෙනවා අත්තෝසිම් දැන් නම් එහෙම පැටලෙන්න ඕනේ අපි එච්චර සරලව එච්චර පහදිලු අපි කියා දීලා තියෙනවා ඒකෙන් මුලානුවේ මේ මාර්ගයේ මේ මනුස්ස ජීවිතෙත් යම් ප්‍රමාණයකට සාර්ථක කරගෙන දාන ආදී පින්කම් කරගෙන තමන් සීලවන්ත වෙලා ඊළඟට තමන් තුනුරුවන් කෙරේ ශ්‍රද්ධාවෙන් ඉඳගෙන අඩු ගානේ ශ්‍රද්ධානුසාරී ධම්මානුසාරී වෙලා ප්‍රඥාවන්ත කිනාට සෝතාපන්න වෙන්න අවස්ථාව තියෙනවා ඊළඟට වීරිය උත්සාහවන්ත වුණු ශ්‍රද්ධානුසාරී ධම්මානුසාරී වෙන්න පුළුවන් ඊළඟට මරණින් මත්තේ චාති මහරජකෙන් එළියට මේ ඉහෙලට උපදින්න පුළුවන්කම තියෙනවා එහෙම වෙලා සෝවාන් ඵලයට පත් වෙන්න මේ ළඟ ළඟ අවස්ථාවල් තියෙනවා මේ ජීවිතේ. සරණ සෝක මං හිතන්නේ දැන් වචන වෙලා තියෙන ශ්‍රද්ධාව කිව්වහම ඉංග්‍රීසි පොත්පත්වලත් දාන්නේ ෆේත් කියන එක. උතන ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. දැන් සමහර කට්ටිය මම දැකලා තියෙනවා අපි බෞද්ධාගමෙන් කියනවා ෆේත් කියන වචනේ අපිට අදාළ නැහැ අපිට ශ්‍රද්ධාව අදාළ කියලා. එතකොට යා මොකද ඒකට පාවිච්චි කරන්නේ? ඒකට ඉංග්‍රීසියෙන් වචන නැතුව ඒගොල්ලෝ සමහරු රැප්ච කියනවා. ඒක වචන කියනවා. දැන් ඒකටත් පටලැවිලා තියෙනවා. අපේ දැන් මේක කොහොමද මේ ෆේත් එකක් කියන්නේ කෙනෙක් පිටිපස්සෙන් යන එකක් නේද කියන දේ අහගෙන ඉන්නවා. ඔව් අතන මේකට හේතුව තමයි ඉංග්‍රීසි වචන එන්නේ. ඒ ඒ පරිසරය තුළ ඒ කියන්නේ ඉංග්‍රීසි සමාජය තුළ එන්නේ දේව විශ්වාසෙත් එක්ක. දේව විශ්වාසෙත් එක්ක. දේව විශ්වාස ඒගොල්ලෝ ඔක්කොම නිකන් විශ්වාස කරන්න ඕනේ. අදහා ගන්න ඕනේ. ගන්න ඕනේ. ඒකට අපේ ඉංග්‍රීසි පොත්වලට පරිවර්තනය කරාම නැතොත් ඉංග්‍රීසියෙන් ලියලා තියෙනකොට ශ්‍රද්ධාව කියන වචනේ නැහැ. වචනට එහෙම දාන්න තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ නේද? අන්න උතල තමයි ප්‍රශ්නේ. දැන් දැන් බුදුරජාන් වහන්සේගේ ගුණ අදහගෙන ඉල්ලයි මෞංකාරවාදී අදහගෙන ඉල්ලයි කියන්නේ දෙකක් නේ. දැන් මෞංකාරවාදී අදහගත්ත ගමන් එයාට තියෙන යා මාවපු කෙනෙක් ඉන්න උඩින්දලා බලාගෙන කෙනෙක් ඉන්නවා. එයා තමයි මේ මියාව හසුරවන්නේ. ඔය ඊට පස්සේ යා තමයි gift දෙන්නෙත් ඊළඟට rewards දෙන්නෙත් punishment දෙන්නෙත් ඔක්කොම යා තමයි මව පික්කනානේ. ඉතින් එහෙම තමයි කල්පනා කරගෙන ඉතින් ඒ රටාවට තමයි සම්පූර්ණයෙන්ම මිනිස්සු කල්පනා කරන්නේ. අපි කල්පනා කරන්නේ එහෙම නෙමෙයිනේ. සත්‍ය අවබෝධ කරපු දුකින් නිදහස් වෙච්ච ශාස්ත්‍රුන් වහන්සේ නමක්. ඒතර සත්‍ය අවබෝධ කරලා දුකින් නිදහස් වෙලා ලෝකෙට ප්‍රතිඥා දුන්නා ගුරු උපදේශ රහිතව අවබෝධ කළා. ඒ අවබෝධය තුළ රාග දේශ මොහංගෙන් තමම් නිදහස් වුණා කියලා. සනසන ඔකටම තව එක්කෙනෙක් පන්තක ලිපියක් දාලා තිනවා මේ කියලා තිනවා දැන් බුද්ධ ආගමේ යටතේ ඉන්නේ අමනුෂ්‍යවාදයයි දේවවාදයයි ඔන්න ඔය වගේ ආකාරයෙන් තමයි කියලා යටතලේ තියෙන්නේ. ඒක ඉන්නේ දේව නෑ මෙහෙමයි ඒ කාලයක් ගියාම මහත්තයා අපිට ඉන්දියානු බලපෑම් ඊළඟට සමාජයේ ඒවා ඊළඟට වෙන වෙන මේ අපේ අතීත මරිච්චාගේ බලපෑම් සමාජගතව තියෙන්න පුළුවන්. ඒව නෑ කියන්නේ බෑ අපිට. මොකද හේතු අනිත් ආගම් වලත් එහෙමම තියෙනවා. ඔව් ඒක මම දැක ක්‍රිස්තියානි නෙවෙයි දාලා තිබ්බ ෆෝලන් ඒන්ජල් ඒන්ජල් ඔහොම දාලා තිබ්බා. ඉතින් මේ දෙකම එක්කෙනෙක් මේ සම කරන්නේ නැහැ. මේකෙත් තියෙනවා මේකෙත් තියෙනවා. නෑ ඒකෙත් තියෙනවා. ඉන්දියානු සමාජෙත් තියෙනවා. ඉන්දියානු සමාජෙත් තියෙනවා. ඉස්ලාමිකෙත් තියෙනවා. බලන්න ඕන තරම් තියෙනවා මේ ඉස්ලාම් භක්තිකෝ එක එක පූජාවල් කරන දේවල් ඒගොල්ලෝ මේ සාන්දඩ සනීප කරන්නේ වා යක්කු අයින් කරන්නේ ඒවා ඒත් තියෙනවා. ඒ අර ස්වයං සිසල් කියවගෙන මට මේක මතක් වුණේ. දැන් මේකෙත් තියෙන්නේ ඒකමයි. දැන් අපි මේකේ බුද්ධ ආගමට විතරක් නෙවෙයි අපි තියෙනවා. නෑ නෑ මිනිස්සුන්ගේ එහෙම තිබ්බා කියලා. අපේ බලිතෝයිල් තියෙනවා. ඉතින් අන්න ඔය විදිහට තමයි සමහර කරගෙන යන්නේ. මම කිව්වේ ඒකයි මාතේ. එහෙම තිබ්බා කියලා අපිට ඊට වඩා ලොකු දේකුත් කතා කරන්න තියෙනවා. ඒක විතරමයි. අපි ගමු දැන් බෞද්ධ සමාජය තුළ එක එක බෞද්ධවාදී ඇදහිලි එක එක චාරිත්‍ර විශ්වාස තියෙනවා කියමු. ඒව තියෙද්දිත් අපිට ඉහළ වූදයක් විරාගී චරණයක් නැත්නම් ශ්‍රේෂ්ඨ ප්‍රඥා සම්පන්න අවබෝධයක් ගැන කතා කරන්න මාතෘකා තියෙනවා. ඒව නෑනේ අනිත් ආගම්වල කතා කරන්න. ඒව තියෙන අර කොටස විතරයි. එක්ක ඒක තියෙනවා එක්ක ඒක කැන්සල් කරලා සම්පූර්ණ අර අර මේ තනි මෙංකාරයේ වාදයේ පිළිගැනීම තියෙනවා. ඔච්චරයි තියෙන්නේ. නෑ මට මතකයි අර පසුගිදාසල දැන් ඔය ICS කට්ටියේ පටන් ගන්න ඒගොල්ලෝ ආයි කිව්වනේ මොකද්ද මොහමඩ් නබී තුනයි ඉපදිච්ච තැනත් වඳින එක වැරදි ඒකත් මේ පුපුර ආහාරින්න ඕනේ ඒක මං හිතන්නේ ඒක පුපුර හැරියද කොහෙද ඉතින් එහෙම කළා ඉතින් ඒවා පුපුර හැරියද එතකොට ශ්‍රියාගම වැරදි ඒගොල්ලෝ ඒක පුපුර ශ්‍රියා කට්ටිය කරන විදිහ ඒක පුපුර ආහාරින්න ඕනේ ඉතින් ඒගොල්ලෝ විනාශ කරනවා මිසක් ඒක ආයේ කිසිම සමාවක් නැහැ එතකොට තමන්ගේ කට්ටියට කියලා සමාවක් නැහැ ඉතින් එච්චර දරුණු විදිහට යනවා ඒක දේවවාදී ඒක ලෝකේ ඒකදේවාදයෙන් වෙච්ච හානිය බහුදේවාදය තුළ එච්චර වෙලා නැහැ. ඉතින් ඒ නිසා මිනිස්සු තුළ අඩු ගන්න මිනිස්සු ටිකක් අර නිදහසේ යමක් මෙනි විශ්වාස කරන මිනිස්සුන්ට ඉඩක් තියෙනවා.
ඉතින් අපිට පුළුවන් ඒක වැරදි නම් කරුණ සහිතව මේක වැරදි මේක ආතරින්ද කියලා කියා දෙන්න. ඉතින් ඒක නිසා ඒ නිදහස ලෝකේ තියෙන්නේ මම හිතන්නේ විශේෂයෙන්ම තියෙන්නේ මේ 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 බුද්ධිමත් මේ බෞද්ධ සමාජයකට විතරයි. එහෙනම් අවසර සෙන්න සබ නැවතත් කිටි විරාමයකට පාරක් මැදට සම්බන්ධ වෙලා අපි කතිකත් සමගි. නමෝ බුද්ධාය සතහම් කතිකාව අවසරයි සනස දැන් මේ අවසර සනස දැන් මේ වෙලේ දැන් අර අපි හදාගෙන ගියන සනස සතිය මේ විදිහට පෙළගස්සගෙන යනකොට සනස දැන් උතනට එනවා කානුපසන වේදනාපසන චිත්තන ධම්මානුපසනාවක් එනවා දැන් ධම්මානුපසනාවේ උතන අපි හිතාගන්න චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීම දැන් සනසේ ලොකු සනස කිව්වාගේ අර අපිට මේ එතන තමයි දැනුවත් වීමේ ප්‍රබලතාවයේ තියෙන්නේ සනස දැන් මේකත් එක්කම දැන් අපි බලමු මේ හට ගැනීම නැතිවීම ආස්වාදය ආදීනත්වය සහ නිස්සාරණය දැන් ඒ ඒ එතකොට සවනස එතන අපිට පේන එකක් තමයි මේ ඔක්කොම නැති වෙලා යනවා ඇත්තටම ඒ ඒ ඒ ආකාරයේ කොහොමද සවනස දැන් අපි බලන්නේ අර ඔය ඉස්සල්ලත් අපි කතා කරා ටිකක් මේක කොහොමද සවනස අපි දැන් අන්තිමට යෝනිසෝ මනසිකාරයත් නැති වෙලා යනවා රහතන්ගේ වගේ මම සවනසගේ පොතක දැක්කා සවනස දැන් අන්තිම හරිය වෙනකොට මේ තියෙන ශ්‍රද්ධාවත් එහෙමම ඒක මම දැක්ක මේ චතුරාර්ය සත්‍යයත් නවතිනවා චතුරාර්ය සත්‍යයෙන් ලස්සන විස්තරයක් නිත්‍ය ප්‍රකරණයේ මට හම්බ වුණා ඒකේ තියෙනවා චතුරාර්ය සත්‍යයේ අංග සත්‍ය තුනක් සංකතයි එක සත්‍යයක් අසංකතයි කියලා ඒ සංකත වූ සත්‍ය හැටියට තියෙන හේතු ප්‍රත්‍යයෙන් හටගත් දේවල් දුක නම් වූ ආර්ය සත්‍ය සංකත වූ දෙයක් හේතු ප්‍රත්‍යයෙන් හටගත් එකක් දුක්ඛ සමුදය ඒ කියන්නේ ත්‍රිවිධ තෘෂ්ණාව කාමතන්නා භවතන්නා විභවතන්නා මේ තුනම සංකත ඒ කිව්වේ හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙලා දුක පිණිසම උදව් කරන දේවල් ඊළඟට දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආරි සත්‍ය ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒක සංකත එතකොට බුදුරජාන් වහන්සේ එක තැනක මට මතකයි වදාලා මහණෙනි මේ ලෝකේ හටගත්තු දේවල් අතර සංකත දේවල් අතර අග්‍රම උදේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියනවා ඒ ආරිෂ්ඨාංගික මාර්ගයෙන් විතරයි මේ මේ සත්‍ය අසංකතයට යන්නේ. අසංකතය කියන්නේ දුක්ඛ නිරෝධ ආරි සත්‍යය. දැන් අපි සාමාන්‍ය කියන්නේ දුක්ඛ නිරෝධ ආරි සත්‍යය විස්තර කරලා තියෙන්නේ කොහොමද? කතමංච බික්කවේ දුක්ඛ නිරෝධං අරිය සත්තං. මහණෙනි මේ දුක්ඛ නිරෝධ ආරි සත්‍යයන් කුමක්ද? යෝ තස්සායව තණ්හාය. ඒ කියන්නේ අර ත්‍රිවිධ තණ්හාවම. ඉතිරෙන් නිරුද්ධ වීමෙන් දුරු කිරීමෙන් ආලය අත්හැරීමෙන් තාගෝ පටිනිසග්ගෝ දුරු කිරීමෙන් මුත්‍ති නිදහස් වීමෙන් අනාලය ආලරහිත බාටපත් වීම. ඒ ආලරයට බාට පත්‍යයකට යා ස්පර්ශ කරන්නේ අසංකත ධාතුව. එතන අසංකත ධාතුවට පැමිණීමෙන් තමයි අර සියල්ල අතාරින්නේ. එහෙම නැතු උච්ඡේදයකුත් නෙමෙයි සාසතයකුත් නෙමෙයි. දැන් සාමාන්‍ය උච්ඡේදය කියලා කියන්නේ යම් කිසි දෙයක් තියෙනවා. ඒ තියෙන දේ සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. මරණ මතනේ දැන් අපි ගත්තොත් මාක්ස්වාදී උගන්නන උච්ඡේදවාදී. ඒ මරණ මතේ මුකුත් නැහැ කියලා. ඒක භෞතිකවාදී උගන්නන්නෙත් ඒක උච්ඡේදවාදී. ඊළඟට දේවවාදී වල උගන්නනවා සාස්වතවාදී. ආත්මයක් තියෙනවා දෙවියෝ මවාපු. ඒ ආත්මය දෙවියන්ගේ ළඟට දෙවියෝ ගෙන්න ගත්තට පස්සේ සදාකාලිකව රැඳෙනවා කියලා උගන්නන ආත්මීය සංකල්ප. ඒවා ආයි තුනේ සාස්වතවාදීට. ඒකට බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල සාස්වතවාදීටත් තැනක් නැහැ. උච්ඡේදවාදීටත් තැනක් නැහැ. මොකද මේ මේ දෙකම විරුද්ධයි එක දෙයකට. ඒ තමයි හේතුඵල ධර්මයට. හේතුඵල ධර්ම තුල තියෙන්නේ හේතුව යම් කිසි දෙයක් හටගන්නව නම් හේතුවකින් ඒ හේතුව නැතිවීමෙන් ඒ හටගත්තු දේ නැති වෙන ධර්මතාවම යුක්තයි. ඒතර මේ ස්වභාවය තමයි මේ සංකතයක තියෙන්නේ. ඒක සංකත ලක්ෂණ. සංකත ලක්ෂණ. ඒතර මේ සංකතයක ඉඳන් කෙනා මේ සංකත ධර්ම වන මේ මාර්ගංගාට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රගුණ කරනවා. ප්‍රගුණ කළ සාක්ෂාත් කරන්නේ සංකතයක් නෙමෙයි. සාක්ෂාත් කරන්නේ අසංකතයක්. ඒකයි ඒ අසංකතය නිසා ඒක අර ඔක්කොම අතාරින්නේ. ඒකයි අකෝප්පාමේ චේතෝ විමුක්ති කියන්නේ චිත්ත විමුක්ති අකෝප්පය. අකෝප්පය කියන්නේ ඒක වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙනවා හැම දෙයක්ම. ඒක හේතුඵල ප්‍රත්‍යක්ෂයෙන් නෙවෙයි. හේතුඵල ඒක සංකතය සමසෙට ගියාට පස්සේ ඒක වෙනස් වෙන්නේ නැහැ. අකෝප්පය. ඒ කියන්නේ අතන වෙනස් වීමත් එක්කම ආයි වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ නැහැ. ඊට පස්සේ තියෙන්නේ අකෝප්පාමේ චේතෝ විමුක්ති කීනා ජාති උසිතම් බ්‍රහ්මචර්යං කතං කරණීයං ඉත්තත්ථයත පජන රහතන් වහන්සේලා වැටෙන ඥානය තියෙනවා. එතන ඥාන දෙකක් රහතන් වහන්සේලා වැටෙනවා කියනවා. කය ඥානය අනුපාද ඥානයයි.
කයඥානය අනුපාදා ඥානය ඇතුනාට පස්සේ රහතන් වහන්සේට ඉන්ද්‍රියක් පිහිටනවා. ඒ ඉන්ද්‍රියට කියනවා අඤ්ඤාතාවි ඉන්ද්‍රිය කියලා. එතකොට ඒ ඉන්ද්‍රිය පිහිටපු රහතන් වහන්සේට සම්පූර්ණ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් උන්වහන්සේ තුළ ජීවමාන වෙලා ඒ වගේම සංයෝජන ධර්මයන් සම්පූර්ණ ප්‍රහාණය වෙලා ඊළඟට නීවරණ ප්‍රහාණය වෙලා අකුසල මූලයන් නැත්තරව නැති වෙලා කුසල මූලයන් සම්පූර්ණ වෙලා එතකොට එහෙම එකක් තමයි මේ කියන්නේ. ඒ කියන්නේ එහෙම නැතුව මේ සියල්ලම හිස් බවට පත් වෙලා නිකන් සියල්ල ශූන්‍ය වෙලා යන එක නෙමෙයි. දැන් ඒකටනේ හුඟක් වෙලාට කට්ටිය කියන්නේ සර් නේද සියල්ලම ශූන්‍ය හිස් කරන්නේ කියනවනේ. හිස් කරන්න කියලා නේ. මේක ඉස්කෝලෙත් මෝඩකම් ඉතුරු වෙයි. එදත් අර අපිට ඒක අර මහත්මයාත් කීකේටේ කියලා තිබ්බයි කියලානේ. මොකද හිතන්නේ නැතුව ඉන්න කියලා. හිතන්න එපා. නෑ උගන්වන්නෙත් එහෙම. දැන් සමහර භාවනා ක්‍රම උගන්වනවා සම්පූර්ණ හිස් කරන්න උගන්වන්නේ. හිතුනොත් හිතනවා කියලා අස්කරන් උගන්වන්නේ. ඇහුනොත් ඇහෙනවා කියලා අස්කරන් උගන්වන්නේ. ඒතර මෙහෙම වලට කය නොදෙනිනවා හිතන් නොදෙනිනවා. මේක මාර්ගයකුත් නෙමෙයි ඵලයකුත් නෙමෙයි. මේක වැරදි ක්‍රමයක් බුරුමෙන් ආවේ. බුරුමෙන් ආපු ක්‍රම. ඉතින් ඒ නිසා ඒ වගේ ඒක සමතේට අත විදර්ශනාත් දෙකටම වැටෙන්නේ නැහැ. දෙකටම වැටෙන්නේ නැහැ. ඒකෙන් කියන්නකත් ඒක සුස්ක විදර්ශක කියලා. ඉතින් බුද්ධ වචනයත් එක්ක කොහෙත්ම ගලපන්නේ නැහැ. එතකොට මේක තමයි සුස්ක විදර්ශනාවට යන්නේ මේ කියලා විස්තර කර කර යන්න ගත්තේ ඕක තමයි. ඉතින් ඒ නිසා උනේ මොකද්ද අර ධර්මයේ අධ්‍යයනය කරන්න තියෙන අවස්ථාවල් ඔක්කොම නැති වුණා. ඒ වැඩක් නැහැ නේ අධ්‍යයනය කළා. දැන් අපි ගමු සියලු සංස්කාරය අනිත්‍යය කියලා හිතවිල්ලක් ආවකින් ඒකත් හිතනවා කියලා අතහරිනවා. ඉතින් මොකක්ද අන්තිමට කරන්නේ? ඒක ඵල ගැන ඒක සම්බන්ධ ප්‍රත්‍යක්ෂ කරගැනීම. මේ ළඟදී පොතක් පෙන්නේ. ඒ පොතේ තියෙන තේකනේ සංඥාව අයින් කරන්න කියලා. සංඥාව අයින් කළොත් විරාග සංඥාවත් අයින් කරන්න වෙනවා. නිරෝධ සංඥාවත් අයින් කරනවා. විරාග සහ නිරෝධ විරාග සංඥා නිරෝධ සංඥා කියන නිබ්බාන ධාතු. ඒතං සම්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදීපටි නිස්සග්ගෝ තණ්හක්ඛය නිරෝධෝ නිබ්බානං කියලා අසංකත ධාතු මේ පැමිණෙන්නේ. ඉතින් ඒකත් අයින් කරන්න වෙනවා. එතකොට ඒකේ දස සංඥා වඩන්න කියලා තියෙනවා දේශනාවේ. අපිට උවමනා කරන්නේ නැත්තේ සංඥා විපල්ලාසයි. ඒ කියන්නේ අසුභ දේ තුල තියෙන සුභ සංඥාව, අනිත්‍ය දේ තුල තියෙන නිත්‍ය සංඥාව, අනාත්ම දේ තුල තියෙන ආත්ම සංඥාව, ඊළඟට දුක් දේ තුල තියෙන සැප සංඥාව. ওই හතරින්නේ අපි අකුසල මූල පෝෂණය වෙන්නේ. ඔව්. අර විපල්ලාස කියන්නේ විපල්ලාස වලින් ඒක පොඩ්ඩක් සනස්සා ටික පොඩ්ඩක් පැහැදිලි කරන්න. විපල්ලාස කියලා කියන්නේ විකෘතිය. විකෘතිය. විකෘතියෙන් තමයි අකුසල මුල් පෝෂණය වෙන්නේ. ඒ කියන්නේ සම්මාදිට්ඨිය නෙමෙයි මේ පෝෂණය වෙන්නේ. මේ සම්පූර්ණ වැරදි දෘෂ්ටියකින්, වැරදි කෝණයකින්, වැරදි ආකල්පයකින්. එතකොට මේ වැරදි ආකල්පේ තමයි අසුබදී සුභ වශයෙන් පේන එක. ඒක තමයි අපිට පේන සංඥා. අපි උදාහරණයක් හැටියට ගත්තොත් සනසෝ අපි අසුබ දෙයක් නේ සුභ දෙයක් හැටියට අපි සුභ දෙයක් හැටියට පේන්නේ හැමතිස්සෙම. එතකොට දැන් ඒකනේ අර මේ මාගන්දියාගේ පස්සේදී උනේ. දැන් බුදුරජාණන් වහන්සේ ගාවට මර මාගන්දියේ බමුණා බැමිණිත් එක්ක ආවනේ තමන්ගේ දුව කසාද බඳලා දෙන්න ඕනේ කියලා සරසගෙන ආවා. ඒතර බුදුරජාන් වහන්සේ වදාලා මේ ශරීරේ මම දකින්නේ මේ පිටතින් පින්තාරු කරපු ඇතුළේ අසූචි පුරවපු දෙයක් හැටියටයි කියනවා. ඉතින් මේක බොරුවක් නෙමෙයි. ඇක්සිඩන්ට් වෙච්ච කෙනෙක් දිහා බලලා අපි කිව්ව හිටුවම පාරේ ඇක්සිඩන්ට් වුණා කියලා මිනිස්සුන්. අපිට මතකයි ඉස්සර යුද්ධේ තියෙන කාලෙ මේ ওই බෝම්බ වලින් බ්ලාස්ට් වුණාට පස්සේ මේ කෑලි එකතු කරන්නේ. එයි සර්. සමහරට දැන් අපිකම අද හෝටලයකින් බත් කාලා මිනිස්සෙක් එළියට වැස්සා. බෝම්බිට අහුනට පස්සේ අර බතුත් විසි වෙලා තියෙනවා. බලුවමනේ වගේ. ඊළඟට යාගේ බඩවැලේ තිබිච්ච අසූචිත් විසි වෙලා තියෙනවා. යාගේ ශරීරයේ එක එක තැන්වල විසි වෙලා එක එක තැන්වලට හැරිලා තියෙනවා. ඒව ගෝණි වලට මේ එකතු කර කර එකතු කර කර මේ වල්ලපු කාලයක් තිබ්බනේ මේ රටේ. එතකොට මේ දැක්කේ අපිට රන්ති මුතුමැණි නෙමෙයිනේ. ඇත්ත සංඥාව ඒක. නමුත් ඒ දිහා අපි බැලුවට අපේ හිතේ තියෙන අවබෝධයක් නැති නිසා ඒක බැලුවා කියලා සාමාන්‍යයෙන් අපිට ඒක හැමතිස්සෙම හිතේ පිහිටන්නේ නැහැ. හිත ඇතුලේ ලෝභමය අකුසල මූලයේ තියෙනවා. ලෝභ අකුසල මූලයේ තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම මේ සුනාමියේ මිනිස්සු ගොඩ ගැහුවා ඇඟපොතේ ඉදිමෙච්ච මිනිස්සු. එක්ක අපි ගත්තොත් වාහනවලින් ගිය මිනිස්සු. ඒතර සාමාන්‍ය මිනිස්සු බැලුවා ඒවා තියෙනවා රත්තරන් ආභරණ. අතේ වලලු තියෙනවා. මේ මුදු තියෙනවා. මිනිස්සුන්ට ගන්න බැහැ ඉදිමිලා. ඊට පස්සේ ඇඟිලි කපලා හූරලා මිනිස්සු මුද්ද ගන්නවා. අත් කපලා මේ වලලු ගන්නවා. කන් කපලා කරාබු ගන්නවා. ඉතින් මේ මිනිස්සුන්ට එහෙනම් කලකිරින්නේ එපේ. අවබෝධය ඇති වෙන්න ඉපේ. අනේ මේ අපිට මේ ආභරණ දාගෙන ගිය මිනිස්සුන්ට මෙහෙම වුණා නම් මේ ආභරණ මට මොකටද කියලා එහෙනම් එහෙම හිතෙන්න ඉපේ. එහෙම හිතුන්නේ නැහැ නේ. මිනිස්සු පුළුවන් තරම් ගත්තනේ ඔක්කොම.
එතන තමයි අර අසුබදේ සුබදේස ඊට පස්සේ අනිත්‍යදේස නිත්‍යස. එතකොට දැන් මේ පිනිපිනි මිනිස්සු මැරෙනවා. Tamanට මොකක් වේද කියලා Taman දන්නේ නැහැ. ඉතින් ඒක තමයි. එතකොට ඒ සංඥාවල් ඒ කියන්නේ සංඥා විපර්යාසයන්. එතකොට මේ විපරීත බවට පත්වෙච්ච සංඥාව අවිද්‍යාව ප්‍රත්‍යයෙන් තියෙන්නේ. අවිද්‍යාව තෘෂ්ණාදිකෙන් තමයි සංඥා පෝෂණය වෙන්නේ. එතන අවිද්‍යා තෘෂ්ණාවෙන්දකින් පෝෂණය වෙන සංඥාව ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තොරව වෙන ක්‍රමයකට ඒක හරි පැත්තට ගන්න බෑ. හරි පැත්තට ගන්න නම් සමතීන විදර්ශනාවෙන් ඒකට අනුබල ලැබෙන්න ඕනේ. සමතීන විදර්ශනාවට අනුබල ලැබෙන්නේ තු දැන් මට මතකයි මුල් කාලේ මම ওই අසුබ භාවනාවක් තරුණ පිරිසට උගන්වලා සමහර තුන්ඩු කැල්ලිව සමහර අම්මලා අපේ ළමයින්ට මේව ගැලපෙන්නේ නැහැ කියලා. මේ බෞද්ධ අම්මලා එතන ඒ අම්මලා හිටියේ ඒතර ගැලපෙන්නේ මොනවද? අර මේ ස්ටේජ් වල නටනටා අර උඩ ඉඳලා ස්ටේජ් වල කෙල්ල පහළට පැනගෙන කොල්ල අත්වල බැඳගෙන අල්ලනවා. ඕවා තමයි ගැලපිලා යන දේවල්. එතකොට මේ ඒ ඒ ඒ දෙමව්පියන්ගේ තිබිච්ච ලාභාල මානසිකත්වයෙන් තමයි මේ දරුවන්ට මේ ඉරණම ආවේ. අධ්‍යාපනය විතරම නෙමෙයි උඩඟුකම. ඒ උඩඟු දෙමව්පියන්ගේ තිබිච්ච උඩඟුකමෙන් තමයි දරුවන්ට ඒ ඉරණම ආවේ. තනදී සමහර කට්ටිය මෙන්න මේ විදිහට කියනවා. දැන් බොහෝම තරුණයාට මේක මේ විදිහට විශ්දන්න ගියොත් විස්තර කරන්න ගියොත් එහෙම එයාට තියෙන උනන්දුව ඉදිරියට තමාගේ අනාගතයත් තමුන්ට හැඩගස්සා ගැනීමට සහ ඉදිරියට යෑමට තියෙන ඒ අර ධෛර්යය මේකෙන් එයා මේ කම්පැනිට පත් වෙලා යතහැරලා දානවා. ඉතින් එහෙම අතහැරලා දානවා නම් අතහැරලා දාන්න ඕනේ රහතන් වහන්සේලාගේ කාලෙනේ. රහතන් වහන්සේලාගේ කාලෙනේ රුවන්වැලි මහසෑය හැදුවේ. දැන් ඔය උඩඟු දෙමව්පියෝ කියන කතා ඔය හිස් පුද්ගලයෝ නම් හිස් පුද්ගල කියන්නේ ඒකයි. ඒ බෞද්ධ වෙලා හිටියට ඔය නාම මාත්‍රික මරණමත් කියලා උපදින්නේ අන්‍යාගමික පවුල්වල. ඒ බුද්ධාගමෙන් වැඩන්නේ. එතකොට දැන් අපි ගත්ත රහතන් වහන්සේගේ කාලේ දබන දුටුගමන රජුරු රහතන් වහන්සේලාගේ බණ ඇහුවේ. කොහොමද හදාපු චෛත්‍ය ඉරුවංගු නිසායි කොච්චර විශාලද? දුටුගමන රජුරු රහතන් වහන්සේලාට කිව්වා ස්වාමීනි මම සංඝයා වෙනුවෙන් සීමා මාලකයක් හදන්න කැමති මහා ප්‍රාසාදයක්. මට මේකට උමනා කරන හොඳ සැලැස්මක් මනුස්ස ලෝකෙන් එපා කිව්වා. මට දිවි ලෝකෙන් ගේන්න කිව්වා. එතකොට රහතන් වහන්සේලා අටනම දිවි ලෝකෙට වැඩියා මනුස්ස ලෝකෙන් يعني මනුස්ස ලෝකේ සැලැස්ම අතහැරලා දිවි ලෝකෙට වැඩියා. දිවි ලෝකෙට චාරිකා වඩිද්දි තවුතිසාවේ තමයි ඔය බරණී කියන දෙව්දුවගේ දිවි විමානේ තිබුණේ. ඒක දැකලා රහතන් වහන්සේලා සටහනක ලියාගෙන ඒ සැලැස්ම ඒ කාර්ගන දුන්න දුටිගම රජුන්ට ඕන රජතුමනි අපූර්ව සැලැස්මක් අපිට හම්බුණා කියලා. ඒ සැලැස්මට තමයි නවමහල් ප්‍රාසාදයේ කලේ මේ කවුද දුටිගම රජුරු. ඒ ප්‍රාසාදයේ තමයි සංඝයාගේ පෝයගේ සංඝයාගේ විනය කර්ම සංඝයා පාඩම් කරන ඔක්කොම තිබුණේ. අදී ජාති එකක් තිබුත් මේ හිස් බෞද්ධයෝ කෑගගහන්නේ මොකටද මේවා කියලා. එතකොට අපිට පේන්නේ මොකද්ද? මේ මිනිසුන්ගේ තියෙන හිස් බවමයි. හිස් බවමයි. එතකොට ඒ කාලේ මේ රට සස්ත්‍රීක. ඒ කාලේ මේ රටේ මිනිස්සු ස්වයං පෝෂිත. දැන් මේ මේ භාගෙට භාගෙ නෙමෙයි මුළු රටම ණය වෙලානේ. ණයටනේ ආරං ඔක්කොම හැමදේම කරන්නේ. අපි උපද්දවලද? මේකේ ආදායම් උපද්දවලද? නෑ නේ ඔක්කොම ණයටනේ ගන්නෙ. එතකොට දැන් බලන්න ඉතින් එහෙම වෙවි මේ ණයටක කාණි මේ උඩඟු කතා කියන්නේ. එතකොට බලන්න ඒ කාලේ ස්වයං පෝෂිතයි රාතන් වාසීලගේ කාලේ. මෙතන කියන්නේ උදාසීනත්වයට පත් කරනවා. ඒක තමයි කියන්නේ. මේකේ හන්ද මේ විදිහට කතා කරනවා. ඒ කියන්නේ යථාර්ථයේ ඒ කතා කරාම උදාසීනත්වයට පත් වෙනවා නම් ඒක ධර්මයට ද්වේෂ කරන කෙනෙක් කරන්නේ. කියන්නේ කතාව. බුද්ධ දේශනාවේ තියෙනවනේ. දැන් දෙවි කෙනෙක් ඇවිල්ලා අහනවා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. බුදුරජාණන් වහන්සේ අහන භාග්‍යතුන් වහන්සේ පිරිහෙන්නේ කවුද? පිරිහීමට කරුණ කියන්න දියුණුවට කරුණ කියන්න. උන්වහන්සේ වදාලා සුවිජානෝ භවං හෝති. දියුණු වෙන කෙනා දැනගන්න හරි ලේසි. සුවිජානෝ පරාභවෝ. පිරිහෙන කෙනා දැනගන්න ලේසි. ධම්මකාමෝ භවං හෝති. දියුණු වෙන කෙනා ධර්මයට කැමති වෙයි. ධම්ම දෙසී පරාභවෝ. පිරිහෙන කෙනා ධර්මයට දේශ කරයි. එතකොට ඔය කියන අය තියෙන ධර්මයට දේශ කරන අයදනේ. තෝ මිනිස්සු මෙලොවත් පිරිහෙනවා, පරලොවත් පිරිහෙනවා. මෙලොවත් පිරිහෙනවා, පරලොවත් පිරිහෙනවා. මෙලෝ පරලෝ දෙකේම දිනු වෙන ධර්මයට කැමති වෙච්ච එකනවා. එතකොට බුදුරජාන් වහන්සේගේ සම්බුද්ධත්වයනේ ඔක්කොම ගරහන්නේ. උන්වහන්සේ මේ සියලු සංස්කාරයන් අනිත්‍යයි කිව්වේ. ඉතින් සියලු අඩුගාන කල්පනා කරන්න එපා. ධර්මාශෝක රජුරු අධිරාජ්‍යය කරපු හැටි. දැන් මේක සාරාංශ මමත් අත්විඳ මොකද මටත් එක තිබ්බ පොඩි දේශනයක් කරන්න වෙලාවයි කිව්වා. මේ වැඩි ඕක ඒක තමයි කියන්නේ. මොකද මේක උනේ මේ ළමයින් තාම දැන් බලන්න ඒ කාලේ රජවරු කළේ ගලින්.
රහතන් වහන්සේලා ඒ කාලේ උපදේශ දීලා ඔක්කොම කළා තියෙන්නේ ගල් වලින් මැටින්ද කළා තියෙන්නේ එහෙනම් අනිත්‍යයි රජතුමනි ඔක වැඩක් නැහැ ඕනේ මැටි ටිකක් ගාලා දාන්න කියලා ද ඔය ඒ කියන්නේ එතකොට බලන්න මේ මිනිස්සු ධර්මයට ද්වේෂ කරනවා අන්න ওই මිනිස්සු ලේසියෙන් මිසදිටු වළඳ ගන්නවා ලේසියෙන් සුබණයක්වත් සුබනිමිති බැරි වෙලාවත් ඉන්දියන් සාදු කෙනෙක් ඇවිල්ලා එක්කෝ ඒ නාඩි වාක්‍ය බලන මොකෙක් හරි හොරෙක් ඇවිල්ලා මෙහි කඩයක් දාපකෝ ඔය මිනිස්සු තමයි පොලිමේ යන්නේ ඉම්පල්ලාස් ඔව් ඔය මිනිස්සු තමයි පොලිමේ යන්නේ ධර්මයේ පටගාලා ආතාරි හිස් මිනිස්සු මම ඒක ඒව ගණන් ගන්න නැති හිස් කියලා දන්නවනේ හිස් කියලා දැනගත්තට පස්සේ බය නැහැ අපි සාරවත් මිනිස්සෙක් කතා කළොත් අපි දෙපාරක් හිතන්න ඕනි මියා සාරවත් මිනිස්සෙක් මියා සාරවත් සාරගර බදාස් තියෙන කෙනෙක් මේක අපි මේ හිස් පුද්ගලයන් කතා කරන්න කියලා පැහැදිලිව පේනවා පේනකට ගණන් ගන්න මොකටද ඇයි අපි සාරවත්දයක් අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ සාරවත් ධර්මයේ කියවලා තියෙනවා සාරවත් දර්ශනය කියවලා තියෙනවා ඒ ඒ දර්ශනය තුලින් සාරේ ලබාගත්තු පිරිස් ගැන අපි අහලා තියෙනවා ඊළඟට අභිමානවත් ජාතියක් ඒ අභිමානෙ නැති වෙලා තියෙන උතන ඉන්නේ ඒකයි වෙලා තියෙන දැන් ඒ තමන්ගේ ශ්‍රේෂ්ඨ බව තමන්ම දන්නේ නැහනේ දැන් මේ වෙද්දී ජාතික ගීයටත් ගරහනවා මේ මිනිසුගේ විශ්වාස වලටත් ගරහනවා ඇදීම් වලටත් ගරහනවා සිංහල ජාතියටත් ගරහනවා ඉතින් එහෙම බලද්දි දැන් ඒ මොකද හේතුව මේ ධම්ම දේශී පරාභව ධර්මයට ද්වේෂ කරන නිසා මේ පිරිහෙන්නේ එතකොට නමුත් ලෝකේ වේ ලෝකේ වෙනත් රටවල මිනිස්සු ගත්ත ධර්මයේ නැති රටවල අපි ගත්ත තේංගලන්තේ සනස ඔන්න ඔතන රටවල ධර්ම ද්වේෂය ඇති කරන ගමන් දැන් සමහර අය කියන මේ සල්ලට පුරුද්දකට කියලා දෙන මේ ස්වාමීන් වහන්සේලා එයා වෙනවා මගේ ඇව්වයි කියලා ඒක හන්ද එතනදී ද්වේෂයක් ඇති වෙනවා කියලා දැන් මේක ප්‍රශ්නේ කොහොමද ස්වාමීන් වහන්සේ මෙහෙම ස්වාමීන් වහන්සේලා එක එක්කෙනා එක එක මත කියනවනේ ඒකට අපි තුලාව හැටියට ධර්මයේ මයින මිම්ම හැටියට අපි බුද්ධ වචනේ තියාගතියුත් ඒකනේ ස්වාමීන් වහන්සේලා එක එකක් කියන්න පුළුවන් ඒකට ස්වාමීන් වහන්සේලා කරේ ද්වේෂ ඇති වුණා කියන්නේ තමන්ට රාග දේශ මොහ ගැන තමන්ට අවබෝධයක් නැහැ කියන එකනේ ඒ තමන්ට අවබෝධයක් වුණා නම් ද්වේෂය සමන්ට හානි කරයි කියලා තමන් ද්වේෂය ඇති කරගන්නේ නැහනේ ඉතින් මමත් ධර්මය හොයාගෙන ගිහලා මම කොච්චර මේ ස්වාමීන් වහන්සේලා මට එක එක ඒවා කිව්වනේ එක පාරක් මට ස්වාමීන් වහන්සේලා මක් කිව්වා ඔයාලට ප්‍රඥාව මදි ඔයා එකයි මේ හැමතැනම ඔයාගෙන යනකොට සැක වැඩි මම ඇහුවා අනේ ස්වාමීනි මම ප්‍රඥාව ලැබෙන්න මොකද්ද කරන්න ඕනේ ප්‍රඥාව ලැබෙන්න පහම් පත්තු කරන්න කිව්වා මං ඉතින් පහම දල්ල ආලෝක පූජාව කර කර ගියා කාලයක් තිස්සේ පස්සේ මට ආලෝක සූත්‍රය කියවද්දී ආලෝක සූත්‍රයේ ආලවක කියන යක්ෂය ආහන බුදුරජාණන් වහන්සේගෙන් කතන්සු ලබතේ පඤ්ඤං ප්‍රඥාව ලබන්නේ කෙසේද? එතකොට තියෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළ සද්ධානෝ අරහතං ධම්මං සද්ධාන ධම්මං නිබ්බානපත්තිය සුසුසා ලබතේ පඤ්ඤා අපමත්ත විචක්කන නිර්වාණයට පමුණු වුණ රහතුන්ගේ ධර්මයේ අදහාගෙන මනාකොට සවන් දෙන්න අප්‍රමාදීව විචක්ෂණ වශයෙන් යොමු කිරීමෙන් ප්‍රඥාව ලබයි කියලා. එදිරි ප්‍රඥාව ගැන මෙච්චර ලස්සන විග්‍රහයක් තියෙද්දි මට කිව්වේ පහම්පත්තු කරනවා කියලා. මම එහෙම කියා කියලා මම ඒ ස්වාමීන්වහන්සේ ගැටුන්නේ නැහැ. ඇයි මම පහම්පත්තු කිරීමේ මම පිනක් අයිති කරගත්තානේ. මට පිනක් ලැබුණා නේ බුදුරජාණන් වහන්සේට ආලෝකයක් පිරීමෙන්. ඒකට මම ප්‍රඥාව ඉල්ලිය මේ හඳුරු මට මෙහෙම කරේ කියලා මම බැන්න නැක මගේ මෝඩකම. ඒකයි. ඉතින් එහෙම බැලුවොත් එහෙම නෑ මම බැලුවේ එහෙම මහත්තයා ඉතින් අපිට තියෙන්නේ එහෙනම් මොන්ටිසෝරි ඉඳලම විශ්වවිද්‍යාලනක මම ඔක්කොටම බණින්නයි තියෙන්නේ. ඒ ඔක්කොම අපි නොමගින ඒවල තියෙන එක ඔගන්නලා. එතන බුද්ධ වචනේ තමයි ගරු කර යුත්තේ. ඔව් ගරු කළ යුත්තේ බුද්ධ වචනේ මුල් කරගෙන ඔක්කොම කරන්න ඕනේ. එක එක්කෙනාට බැලන වැඩක් නැහැ. සරසෙ මෙතන මේ පොඩි ප්‍රශ්නයක් මම ස්වයංනාංශ නමක් මේ වෙලා තියෙනවා ස්වයංනාංශික වැඩසටහන බලනවා කියලා ලොකු ස්වයංනාංශිට මේ විශ්චෝතිවන්ත වෙලා ගොඩාක් මේ ලියලා තියෙනවා. මෙතන කියලා තියෙනවා මේ පින්නත් ලොකු ස්වයංනාංශේ අද දින කාරුණිකව මා ඉල්ලා සිටිනේ සිළු දිනාගේ දැන ගැනීම පිණිස ශ්‍රද්ධාවේ හා සෝතාපට්ටි අංග සතර එක එක කරුණ බැගින් දෙවි මිනිසුන්ගේ සහ අනිත් වචන වැඩි පැහැදිලි දරුම කරවෙන් යුතුව මතක් කර සහ පහදා දෙන ලෙස නමස්කාරව ඉල්ලා සිටිනේ අපි අද කතා කරපු ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරේ නොසෙල්ලෙන පැහැදීම ධර්මයේ කෙරේ නොසෙල්ලෙන පැහැදීම සංඝයා කෙරේ නොසෙල්ලෙන පැහැදීම සහ ආර්යකාන්ත සීලය මේ නොසෙල්ලෙන පැහැදීමට එන්න නම් ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ ලෝකේ දකින්න කෝණයක් දැන් අපි මෙතෙක් කළා අපි කතා කරේ මේ කෝණයට විරුද්ධ වෙච්ච මිනිස්සු ගැනනේ දැන් මහත්යා ධර්ම කතාව එදුනාම මිනිස්සු කිව්වා ආවවා කියන්න එපා පවුල ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දකින්න කිව්ව කෝණයට නේ විරුද්ධ වුණේ
එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ අනිත්‍යයි කියලා. දැන් අපි කිව්වොත් නේද අනිත්‍යනේ. හංගන්න බෑනේ. අපි කිව්වොත් නේද අසුබදේ අසුබයිනේ. අසුබයි. එතකොට දුක්දේ අපි කිව්වොත් නේද දුක්දේ දුකයි. අනාත්මදේ අපි ආත්මයි කිය කී හිටියත් අනාත්මයි. ඉතින් ඒක එහෙමමනේ. එතකොට මේකේ දැන් සද්ධාව බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ හරිය කියලා මනාකොට අපි පිළිතන්න නම් හිත අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. ඒ ශ්‍රවණය කළ මම කිව්වේ දැන් ප්‍රඥාවම තෝරගත්තු විදිහ තෝරගත් ආකාරය. දැන් මට කියන ප්‍රඥාව ලැබෙන්න පහන් දැල්වන්න. මොකද දීපදෝ හොති චක්කුදෝ කියලා තියෙනවනේ වචනයක්. බුද්ධ වචනයක් තියෙනවා. ඒක වෙන්නේ නැති හඳුරු ගන්න ඇත්තේ. ඒකේ තියෙනවා මේ පහන් ආලෝක කාට හරි පේන්න සැලැස්සුවොත් බටපිටාව ලයිට් නැති තියෙන ගෙදරකට ලයිට් අරන් දුන්නොත් පහ කරුවල ඉන්න කෙනෙකුට පහනක් දැල්ලා දුන්නොත් එයාට පේන්න සැලැස්සුවන්නේ. ඒක Tamante අනිත්‍යට ඇස් දුන්නා වගේ කියනවා. පේන්න සැලැස්සීම. ඒක වෙන්නේ නැති අර විදියට තේරුම් ගත්තේ. එතකොට නමුත් ප්‍රඥාව ගැන හොඳම විස්තරය තියෙනවනේ. ඉතින් ඒ වගේ ඒ බුද්ධ දේශනා අනුකූලව අනිත්‍ය දේ අනිත්‍ය හැටියටත් දුක් දේ දුක් හැටියටත් අනාත්ම දේ අනාත්ම හැටියටත් තමාගේ ආයතන හොස්සේ පංච උපාදානස්කන්ධය හොස්සේ මේ සතර සතිපට්ඨානෙ හොස්සේ බලන්න පුරුදු වුණොත් ටික 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 මෙයාට ප්‍රකට වුණත් මේක ඒ ප්‍රකට වෙන්න වෙන්න හිත පහදින්නේ බුදුරජාන් වහන්සේ ගැනමයි. ඇයි බුදුරජාන් වහන්සේ වදාළ කාරණේ තමයි තමන් ඒ තේරුම් ගන්නෙ. තමන්ට වැටහෙන්නේ, තමන්ට ප්‍රකට වෙන්නේ. එතකොට හිතනවා අනේ බුදුරජාන් වහන්සේ මීට අවුරුදු 2500කට කලින් දේශනා කරපු දේශනාව අදරත් කොච්චර සත්‍යයක්ද? අදරත් මේ අනාත්මයි කියන එක කොච්චර හරිද? අදරත් බැලුවන් පස්සේ මේ තියෙන දුකක් නේ. මේ දුක හටගන්න හේතු වෙලා තියෙන මෙව්වනේ. එහෙනම් මේ හේතු ප්‍රතිධර්මයේ නැත්තම් ඉතන සංස්කාර සංකතයක් නැහැ. එතකොට මේකට තියෙන්නේ මේ මාර්ගින යන්න කියලා හිත පහදින්න පහදින්න බුදුරජාන් වහන්සේ කෙරෙහිත් පහදිනවා, ධර්මයේ කෙරෙහිත් පහදිනවා, සංඝයා කෙරෙහිත් පහදිනවා. කර්ම කර්මඵල විශ්වාසයේ මුල් බැස ගන්න නිසා වැරදි කරන්න යන්නේ අයස්. මොකද සීලය කියලා කියන්නේ මේකනේ. දැන් බුදුරජාන් වහන්සේ පනවපු ශික්ෂාපද ගත්තොත් ශික්ෂාපද බුදුරජාන් වහන්සේ පනවලා තියෙන්නේ අනතුරු වළක්වන්නයි. මාර්ගයට තියෙන සුගතියට තියෙන, ඒ කියන්නේ නිවනට සුගතියට තියෙන අනතුරු වළක්වන්නයි මේ ශික්ෂාපද පනවලා තියෙන්නේ. ශික්ෂාපද පනවලා තියෙන්නේ මාර්ගයට නෙමෙයි, මාර්ගයට උදව් පිණිසයි. මාර්ගය කියන්නේ සනකර ගුණයක්. ඒක ගුණවන්ත භාවකින් යන්නේ එකක්. එතන මාර්ගයට උන්වහන්සේ නීතියක් පනවලා නැහැ. නීතියක් පනවලා තියෙන්නේ මාර්ගයට බාධක කරන වලටයි. අපිත් එහෙම කරන්නේ නේ. නීති පනවන්නේ කායෙන් සහ වචනෙන් යනවනේ. ඔව්. දැන් අපි ගත්තොත් අපි අපි පාර පයින් එපා කියන්නේ නෑනේ. පයින්ද නීතියක් පනවනවා. දෙපැත්ත බලන්න. කහිර තියෙනවා. කහිරෙන් පනින්න. කහිරෙන් පයින්න කියන්නේ ඕනේ අපිට කහිර හදලා දාලා තිබ්බම නීතියක් තියෙනවා. ඒතර කහිරෙන් පයින්නවා. පයින්න තියෙන කහිර තිබ්බ පැන්ට පයින් කියලා නෑනේ. දෙපැත්ත බලලා පනින්න කියනවා. ඒ මගියාගේ සුරක්ෂිතභාවය. ඒතර ඒ මගියාගේ ගුණාත්මක බව මත තමයි එයා දෙපැත්ත බලලා ඉවසීමෙන් වාහන බේරගෙන පයින්නේ. ඒ වගේ පුද්ගලයාගේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ වැඩෙන්නේ ගුණයක්. එතකොට නීතියකින් කරන්නේ අර ගුණයට තියෙන බාධා වළක්වන එකයි. ඔය වගේ තව එකක් තිබුණ සාරංශ මේක නම් බොහොම මේ සාමාන්‍යයෙන් පාවිච්චි කරන එකක්. මේ හැමෝම මූණ දෙන ගැටලුවක් හැටියට මට කෙනෙක් බලු සාරංශකින් පොඩ්ඩක් මේක අහන්න පුළුවන්ද කියලා කිව්ව ධර්ම කරුණක් හැටියට දවසක් මේ ඔය අර ගෙදර සතුන් නැති කරනවානේ. දැන් එතකොට දැන් මම පැටව ගහනවානේ. එතකොට දැන් ඔය සමහර කට්ටිය ඔක් කරනවානේ අර ස්ටෙරලයිස් කරනවායි කියන එක. දැන් ඒක කිරීම පවක්ද? ඒක ඒකට කොහොමද මේ කටයුතු කියන්නේ? ඒක ඒක සාමාන්‍ය සත්ත්වකිට ඉපදෙන්න ඉස්සෙල්ලන්නේ ඒක කරන්නේ. අපිට ඒක සම්බන්ධයෙන් ඉතින් මේ මාතෘකාවල් අපි කතා කරන්න හොඳ නෑ මහත්තයා. මොකද හේතුව ඒව අපෙන් අහන්න සුදුසු නෑ. ඒගොල්ලන්ට ඒක කියන්න ඕනේ. මොකද හේතුව ඊට පස්සේ අපි කිව්වොත් එහෙම හරි මේ මේ බඳ සත්කම් මේ සත්තුන්ට කරන එක හොඳයි කියලා අපි කිව්වා කියමු. ස්වාමීනාංශයට ඕක කියන්න වටිනවද? ඇයි එහෙම කිව්ව කියලා ඕකට බයින්න කොටසක් ඉන්නවා. ඇත්ත පහදලි කරගෙන දෙන්න. ඒක තමයි ස්වාමීනන්ද මම නම් හිතන්නේ උපාදානයේ හන්දන එකක් පිට එකක් අපි දාගත්තට පස්සේ ඒක දාගෙන කෑ ගහනා මිනිස්සු. එතකොට අපිට එතකොට වෙන්නේ දැන් ඒ අදහස් එකකින් අදහස් කරන්නේ ඇත්තනේ. දැන් දැන් ඊට දැන් අපි ගත්තොත් එමෙල පැටව ගහලා දැන් පසුගිය දවස්වල ඒ වගේ එකක් වුණා. පොල් ගාවිල පෙට්ටි එක බල් පැටව වගේ ගෙනලා දැම්මා. හොරෙන් දාද්දි ඩෙන්ටි කාඩ් එක වැටුණා පෙට්ටිය ඇතුළට. එතකොට බල්ලන් පැටව බලව පැටේ පෙට්ටිය දාලා යා ඒ අම්මා දිව්වා. අම්මගේ ඩෙන්ටි කාඩ් එක පෙට්ටිය. ඉතින් අපිට තිබුණේ ඩෙන්ටි කාඩ් එක වෙලා ආයෙ අයිතිකාරයට දෙන්න. හොර හොර වැඩි අතේම මාට්ටු වුණා. ඉතින් ඒ නිසා ඒ වගේ අර සත්තු
ඒ සත්තුන්ගේ ස්වභාවයෙන් අනුකම්පා සහගත ඒකට ඉතින් ඒ අනුකම්පා සහගතව කරන්න ඕන දේවල් කරාට ඉතින් අපිට මොකුත් කියන්න බෑ. හැබැයි මම දැක්ක තවත් ප්‍රශ්නයක් මගෙන් අහලා තිබ්බා. ඒක නම් මෙහෙමයි. ඒක තිබුණ සතෙ දුක් විඳිනවා දැකලා ඒ සතාට මැරෙන්න ඉන්ජෙක්ෂන් එකක් ගහෙලා කමක් නැද්ද කියලා. ඒකට නම් මම කියන්නේ එපා කියලායි. මොකද හේතුව ඒ දුක් විඳින්න එයාගේ කර්ම විපාකයක් නෑ විඳවන්නේ. එයාට ඒ කාලෙත් ආදරයෙන් සලකන එක තමයි කරන්න තියෙන්නේ. අඩු ගන්න. එතකොට එතනින් මිදෙනවා ඊළඟ ඔව් ඊට පස්සේ ආයක විඳවලා ඉවර කරනවානේ. දැන් ඒ කියන්නේ සැලකිල්ල ලබන්න පුළුවන් කෙනෙක් ළඟටනේ ඇවිල්ලා ඉන්නේ. අපි කියදම් මේ සතෙක් මේවලා දැන් අපි කියමු එක්ක සතා පැරලයිස් වෙලා අංශභාගය හැදිලා මොකක් හරිලා සතා ඒක තැනම කැතකුණු කරගෙන ඉන්න අපිට. ඒ වෙලාවට ඉතින් ගොඩාක් අපි ළඟට නම් සතා ආවේ. අපෙන් නම් ඒ සතාට උදව්වක් තියෙන්නේ. ඒ සතාට වෙන උදව් කරන්න කවුරුත් ඇත්තෙත් නැත්තම් සතා මැරෙනකන් සතාට පොඩ පොඩ උදව් කිරීම තමයි මනුස්සකම. ඒක කරන්න දීලා අපි කිව්වොත් එහෙම කාට හරි කියලා මෙයාට ඉන්ජෙක්ෂන් එකක් ගන්න මැරෙන්න කියලා ඒක ප්‍රාණඝාතයට අයිති වෙනවා. ඊට වඩා හොඳයි සතාට ඒ දුක් විඳින්න දරලා කරන්න දෙයක් නැහැ. අපි උසගෙන ඉන්න එක. මොකද ලෝකේ පුරුදු වෙලා තියෙන දැන් ওই ක්‍රමයටම දිමාපියන්වත් මරන්නේ. දැන් යුරෝපීය රටවල අම්මා තාත්තා ඉන්නෝ නම් ඇඳේ දුක් විඳ දරුවෝ ගිහිල්ලා කියනවනේ මේ අම්මා දුක් විඳින්න අම්මට එහෙම හොඳ නැහැ. අම්මා රෙස්ට් ඉන් පීස් කියලා අර මේ මරෙන්න දෙනවනේ. ඩියුතනේසියා කියලා අරනේ. දෙනවනේ. එතකොට ආනන්තරීය පාප කර්මය. චේතනාව පහළ වෙනවනේ මෙයා නැති කරන්නේ. නැති කරන්න කියලා. ඒක. චේතනාව කියන්නේ වෙන්නේ මොකක්? ඉතින් ඒවනම් හොඳ නැහැ. මේ බොම්පින් සයන්ස් මේ එතකොට අපේ ලොකු සයන්ස්ට මම හිතන පුණ්‍යානුමෝදනාව කරලා තියෙනවා දෙවටසට. අද පුණ්‍යානුමෝදනාව තියෙනවා මොරටුව කටුබෙද්දී විශ්වවිද්‍යාල මාවතේ පදිංචි ධනේශ්වර වල්ගමගේ පියාණන් ඉන්ද්‍රාණි මෑණියන් තේජානි තිලිනි මල්ෂා සහ අනුෂ පුතුණුවන් කියන මේ දරුවන් සහ දෙමාපියන් විසින් තමයි අද දායකත්ව දරා තිබෙන්නේ. ඉතින් විශේෂයෙන් බලාපොරොත්තු වෙන මේ රැස් කරපු පින් දෙවියන්ට අනුමෝදන් කරන්න කියලා විශේෂයෙන්ම ඒ ඝටිකාර බ්‍රහ්මරාජයා ප්‍රමුඛ ඒ බ්‍රහ්මදේව මණ්ඩලය ඒ වගේම අපගේ ඉෂ්ට දේවතාවුන් හැටියට අපට උදව් උපකාර කරන සක්‍ර දෙවිඳුන් ඒ වගේම සතරවරන් දිවරජ දරුවන් ප්‍රධාන සියලු දෙවිවරු ඒ වගේම ගෞතම බුදු සසුනේ පහන් සිත්තේ සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ ගෞතම බුද්ධ ශාසනයේ දියුණුවට අපට ආධාර කරත්වා. සාදු සාදු. ඒ වගේම මේ රැස්කල සියලුම පුණ්‍ය ධර්මයන් ඒ පින්වතුන් නමින් මේ පරලෝකයේ උභාප නමින් මේ පරලෝකයේ සියලු ඥාතීන්ගේ පරලෝක ජීවිතයේ සැපවත් වීම පිණිස මේ පින් ඒකාන්තෙන් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ රැස්කල සියලුම පුණ්‍ය ධර්මයන් පින්වත් ස්වාමින් වහන්සේලාට සදහවත් උපාසක උපාසිකාවන්ටත් සුවසේ සීලාදී ගුණධර්ම දිනු කරගන්නට මේ පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දායකත්ව දරන ධනේශ්වරල්ගම් පියාණන්ට ඉන්ද්‍රාණි මෑණියන්ට තේජානි තිරිණි මල්ෂා අනුෂා යන දූ දරුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයත් සීලු දිනුවත් මේ බුද්ධ ශාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වීම පිණිසත් මේ පින් හේතු වාසනා වේවා. සිනම් අපේ නව උදෑ වැඩසටහන අදට නිම කරන්න කාලය ඇවිත් ඉතින් ලබන සතියේත් ඔබ හා සමග මෙම දහම් කතිකාවතට අපි එක්තු වෙනවා. ඉතින් එතෙක් ඔබ සැමට තෙරුවන් සරණයි. නමු බුද්ධාය. නමෝ බුද්ධාය. සතහම් කතිකාවත